හරලමයි නම් අපි අද එකතු වෙන්නේ 2025 ජනවාරි විභාගය සඳහා යම් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඉතින් මෙතනදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් අපේ ආයතනය විදිහට අපි මොනවද තමයි වෙනුවෙන් කරන්නේ සහ ආයතනයේ දේශන පවත්වන්නේ කොහොමද? ආයතනයේ ගුරුවරු කවුද? ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ළමයින්ට ලබා දෙනවා. ඊට අමතරව ළමයිගේ විශේෂයෙන් තියෙන ගැටලු මොකද අපිට තියෙන අත්දැකීම අනුව අපි දන්නවා ළමයින්ට ඇති වෙලා තියෙන ගැටලු සහ ඒ අදාළ තැන්වලදී ළමයි ගත යුතු තීරණ මොනවද කියන එක සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන එක තමයි මේ දේශනයේ නැත්නම් සාකච්ඡාවේ මූලික අරමුණ. හරි. හරි, මම මුලින්ම ළමයි අපේ පන්තිය ගැන කිව්වොත් අපේ පන්තිය නම පාස් ඉන්ස්ටිටියුට්. අපිට වෙබ්සයිට් එකක් තියෙනවා www.passinstitute.lk කියලා. ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා වැඩි විස්තර බලන්න. ඒ වගේම අපි මේ තීම් එක තමයි අපි නයිට් ක්ලාස් තමයි කරන්නේ. ඊට අමතරව සිංහල මීඩියම් වලින් තමයි දැනට දේශන පවත්වන්නේ. නමුත් අපි අලුත් සිලබස් එකක් එනවා ළමයි දන්නවා ඇති 2025 ෆෙබරවාරි වලින් පස්සේ ඉස්සරහට තියෙන විභාගවල තියෙන්නේ අලුත් විෂය නිර්දේශයක්. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි මීඩියම් උත් ක්ලාස් පවත්වන්න. ඔයාලට පුළුවන් විශේෂයෙන් අපි නයිට් ක්ලාස් එකට එන්න පුළුවන්. ලයිව් ක්ලාස් එකක් තියෙනවා. ටයිම් ටේබල් එකක් දෙනවා. ඒ ටයිම් ටේබල් එකට පන්තිය පැවැත්වෙනවා. ඒ ක්ලාස් එකට එන්න පුළුවන්. ඒ වගේම අපි හැම ළමයෙක්ටම අපේ වෙබ්සයිට් එකේ ලොගින් එකක් හදලා දෙනවා. ඒ ලොගින් එක හරහා ඒ ලෙසන්ස් ඕන වෙලාවක නැවත බලාගැනීමේ හැකියාව තියෙනවා. කියන රෙකෝඩින්ස් වලට බලන්න පුළුවන් විභාග ඉවරණකම්. අපි ඒවා අයින් කරන්නේ නැහැ. විභාග ඉවර වුණාට පස්සේ තමයි ඒ ටික අයින් කරන්නේ. හරි. ඉතින් ඒ නිසා ඔයාට කිසි දෙයක් මගහැරෙන්නේ නැහැ පන්තියේ. පන්තියට ඇවිල්ලා හෝ පන්තියට නැවිත් උනත් ඔයාට මේ සියල්ල කවර් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් තාක්ෂණයේ දියුණුවනේ නේ, තාක්ෂණයේ ප්‍රතිඵල, දියුණුවේ ප්‍රතිඵල අපි ගන්න ඕන නේ. ඒක තමයි සිද්ධ වෙන්නේ මේ පන්තිය හරහා. හරි හරි, අපි ආයතනයේ විශේෂයෙන් AAT වලට පන්ති පවත්වනවා. ඒ වගේම චාටර්ඩ් ක්ලාස් කරනවා. ඒ වගේම CMA සඳහා පන්ති පවත්වන ආයතනයක්. ඊට අමතරව විශේෂයෙන් අපි ගණකාධිකරණ ශාස්ත්‍රය සඳහාම වෘත්ති පාඨමාලා පවත්වන ආයතනයක් නිසා විශේෂයෙන් ගණකාධිකරණ ශාස්ත්‍රයේ වැදගත්ම කොටසක් තමයි ළමයි MS Excel කියලා කියන්නේ. Excel හොඳට Excel දැනගන්න ඕන. හොඳට Excel දැනගන්න ඕනේ. Excel දන්නවා නම් එයා ෆයිනෑන්ස් එක ඇතුලේ වැඩ්ඩෙක්. වැඩ්ඩෙක්. විශේෂයෙන් ළමයි මම එක උදාහරණයක් කියන්නම්. මටත් හොඳට Excel පුළුවන්. හොඳට ඉගෙනගෙන තියෙනවා මාත් Excel. හැබැයි මම දැන් මේ රටට ආවම ලොක්කා විදියට මෙහෙට එනකොට මම දැක්ක දෙයක් තමයි මෙහෙ ඉන්න ළමයින්ගේ දැනුම මටත් වඩා වැඩි. මේ පොඩි ළමයි පුදුම වේගවත්. කීබෝඩ් එක පාවිච්චි කරනවා මාර ලොකු ඩාක් වේගෙන්. වේගෙන් හොඳටම වැඩි. I haven't seen that. මම ඒක දැකලත් නෑ. ඒ තරම් ඒ ළමයිගේ අධ්‍යාපන ක්‍රමවේදයේම මේ Excel කියන කොටස යාලට ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ කවදා ඇතුළත් වෙයිද කියන එක මට කියන්න බෑ. හැබැයි මේවා තමයි ඇත්තටම මේ සාක්ෂරතාවය ඇති කරන්න ඕන. නිකන් ගිනුම් කරන දැනුම විතරක් මදි. මේ MX Excel කියන කෝස් එක වැදගත්. Excel හොඳට දන්නවනම් මං කලින් කිව්වා වගේ ෆයිනෑන්ස් නැත්තම් මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් නම් එයා හොඳට Excel දන්නවනම් එයා වැඩේක් විදිහට තමයි සලකන්නේ. එච්චරට අපිට අත්‍යවශ්‍ය වෙනවා MS Excel කියන එක. ඒ නිසා අපි පොඩි කෝස් එකක් හදලා දිනවා. ඉතින් ළමන්ට අත්‍යවශ්‍ය නම් විශේෂයෙන් මේ පාර අපි ඇතුළත් වෙන හැම ළමයෙකුටම අපි මේ MX Excel සඳහා තියෙන අපේ වීඩියෝ කෝස් එක නොමිලේ ලබා දෙනවා. ඉතින් මම ඉල්ලනවා ළමයි එකත් බලන්න. පුළුවන් නම් කම්පියුටර් එකක් තියෙනවා නම් ඒක ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා හොඳට ඒක ප්‍රගුණ කරන එක අත්‍යවශ්‍යයි. හේතුව ව්‍යාපාරික ලෝකයට යොමු වෙනකොට මේ ක්වලිටීස් වා හදා ගන්න ඕන නිසා. හරි. හරි, අපි යමු ඉස්සරහට. නම් අපි යනවා ඊළඟ මාතෘකාව, විශේෂයෙන් මේ ළමයින්ට තියෙන ගැටලු. පළවෙනි එක තමයි AD කරනකොට තියෙන ඕනේ මූලික සුදුසුකම මොකක්ද? මූලික සුදුසුකම මොකක්ද? දෙවැනි එක වෘත්ති සුදුසුකමක තියෙන වැදගත්කම. AT කියලා කියන්නේ වෘත්තිමය සුදුසුකමක්.
ඒලෙවල් කරනවා කියන්නේ ඒක අධ්‍යාපනික සුදුසුකමක් එඩුකේෂනල් නැත්නම් අපි කියනවා ඒකට ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක. This is a professional qualification. මේක professional qualification එක. එහෙනම් ඒකේ තියෙන වැදගත්කම මොකක්ද? සහ AT ආයතන ලියාපදිංචි වෙන්න ඕනේද? මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? සහ ලියාපදිංචි අලුත් කරන්නේ කොහොමද? සහ AT වල තියෙන විෂය නිර්දේශය මොකක්ද? මේ කියන කාරණා අපි ඉස්සරහට කතා කරගෙන යනවා එකින් එක. ඉතින් අපි පළවෙනි එකට ගියොත් ළමයි මූලික සුදුසුකම්. AD කරන්න අත්‍යවශ්‍ය මූලික සුදුසුකම වෙන්නේ සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා තියෙනවා. හරි. එතකොට මෙතනදී විශේෂයෙන් සාමාන්‍ය පෙළ ඉවර වුණ ගමන් ළමයි AD පටන් ගන්නවා. මොකද එච්චරට AD ජනප්‍රියයි වෘත්තීය සුදුසුකම. සාමාන්‍ය පෙළින් පස්සේ දැනට තියෙන ජනප්‍රියම එකම වෘත්තීය සුදුසුකම තමයි AD. ඒ නිසා සාමාන්‍ය පෙළින් පස්සේ ළමයි මේකට යොමු වෙලා තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා විශේෂයෙන් කොමස් කරන ළමයින්ට. බලන්න සාමාන්‍ය පෙළ ගරාට පස්සේ මේ ළමයට ජාතික මට්ටමේ නැෂනල් එක්සෑම් එකක් කරන්න හම්බෙන්නේ අවුරුදු දෙකකට පස්සේ. දැට් ඉස් ඒ ලෙවල්. ඒ ලෙවල් එකේදී විතරයි වාට කරන්න. අවුරුදු දෙකකට පස්සේ තමයි හම්බෙන්නේ. හැබැයි AD කරන ළමයෙක්ට මේ විභාග තුනම කරනවා නම් AT අදියර තුනක් තියෙනවානේ. බලන්න මාස 6 විෂයන් හතර බැගින්. කියන්නේ පේපර්ස් 12ක් වසර එකහමාරක් ඇතුළත ඒ ලෙවල් වලට කලින් ඒ මට්ටමේම තරඟකාරී පේපර්ස් 12ක් එයා ලියන. ඒතර මේ ලියද්දී යාට ලැබෙන අත්දැකීම් සහ මේ වගේ පන්තියකට ආපුවාම ඒ වරලත් ගණ කාධිකාරීවරු දේශගොරුන්ගෙන් ගොඩාක් දේශගොරුන් ලැබෙන අත්දැකීම් වලින් එයා පෝෂණය වෙනවා. ඒතර ඒ ළමයා සහ ඒ ලෙවල් විතරක් හදාරන ළමයා අතර ලොකු වෙනසක් ඇති වෙනවා. වෙනසක් තියෙනවා දැනුම සම්බන්ධයෙන්, Tamanට තියෙන විකල්ප අවස්ථාවන් සම්බන්ධයෙන්. දැනුවත් වෙනවා මේ AT කරන ළමයා නේ. විශේෂයෙන් හොඳ AT ආයතනයකට ඒ සඳහා සම්බන්ධ වෙන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම උසස් පෙළ කරන ළමයා ළමයින්ගේ විශේෂයෙන් කොමර්ස් කරන ළමයින්ගේ සිලබස් එකේ ගිණුම්කරණය ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය මේ තුනෙන් වැඩිපුරම ගිණුම්කරණය කියන විෂය උසස් පෙළ විභාගයේ තියෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් AT තුන කරද්දි තුනම සම්පූර්ණ කරන ළමයා ඉගෙන ගන්නවා. ඒ නිසා වා දැකලා ඇති විශේෂයෙන් සමහර ළමයි අයිලන්ඩ් රෑන්ක් දාන ගොඩක් අය බහුතරයක් මේ AT හදාරපු ළමයි. අනිත් එක තමයි ළමයි ඒකේ විශේෂත්වය මම කලින් කිව්වා වගේ AT තුන්වෙනි අදියර සමත් තුනම් සමහර ළමයි ගිහලා චාටර්ඩ් දෙවෙනි එකත් කරනවා. අපේ පන්තියේම ළමයි හිටියා ඒ ලෙවල් විභාගෙටත් කලින්. ඒක චාටර්ඩ් එකේ දෙවෙනි අදියරේ සබ්ජෙක්ට් දෙකක් කරපු ළමයි අපි දැකලා තියෙනවා. ඊට පස්සේ චාටර්ඩ් වල තමයි ළමයි තව පියවර දෙකයි තියෙන්නේ. බලන්න එයා කොච්චර දුරකට ගිහින්ද කියලා එතකොට. අනිත් ළමයි තව හිතලවත් නේ පටන් අරගෙන නැහැ. ඒ නිසා මේ හරහා ළමයින්ගේ අනාගතේ ගොඩනගා ගන්න හරි පහසුවක් ඇති. ඒ නිසා තමයි බහුතරයක් මේ සඳහා යොමු වෙලා තියෙන්නේ. හරි මේ සඳහා යොමු වෙලා තියෙන්නේ. හැබැයි අවාසනාවකට මම දැකලා තියෙන විශේෂයෙන් උසස් පෙළ ගුරුවරු ළමයින්ට කියලා දෙනවා සමහරලාට මේ AT හදාරන්න එපා කියලා. හේතුව මම දන්නේ ඒකට හේතුවයි කියලා. ඒකට එක හේතුවක් තමයි මේ ගුරුවරුන්ගේ තියෙන පටු අදහස්. මොකද හේතුව එයාලට ඕනේ අවුරුදු දෙක ඇතුළත ඒ ළමයාව රඳවා ගැනීම විතරයි. රඳවා ගැනීම විශේෂයෙන් රඳවා ගැනීම විතරයි. හොඳට හිතලා බලන්න. ඔයා අඩුම ගානේ අවුරුදු දෙකක් ඒ ලෙවල් උසස් පෙළ ඉස්කෝලේ ගිහින් අවුරුදු දෙකක් කොමර්ස් කරපු ළමයි මං කියන්නේ. අවුරුදු දෙකක් ටියුෂන් ක්ලාසස් ගිහින් ඔයා දන්නේ තාම AT කරනකොට මොනවද ලැබෙන ප්‍රතිලාභ. AT කීවෙනි අදියරට පටන් ගන්න ඕනේ. දැන් උසස් පෙළ කරපු ළමයි ඇවිල්ලා මගෙන් අහනවා AT එක පටන් ගන්න. හැබැයි එයා කොමර්ස් කරලා. හැබැයි එයා දන්නේ නැහැ AT දෙක කරන්න පුළුවන් කියලා. ඇයි මේ දැනුම එයාලට ලැබිලා නැද්ද? අවුරුදු දෙකක් උසස් පෙළ ගුරුවරු එක්ක ඉඳලා. ඒ ළමයින්ට ඒ වෘත්ති අධ්‍යාපනයේ අවශ්‍යතාවය සහ ජීවිතේ ඉස්සරහට හදාගන්න ඕන ක්‍රමවේද කියලා දීලා නැහැ. වෙන දේවල් නම් අපි දැකලා තියෙනවා හැමතැනම වීඩියෝස් වල කියලා දෙන නේ. හැබැයි අවශ්‍ය දේ ළමයින්ට නිවැරදිව කියලා දීලා නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හරි අපි ඒකත් එක්ක යමු එහෙනම් ඊළඟ
මාතෘකාවට වෘත්තීය සුදුසුකම් ඇති වැදගත්කම්. එහෙනම් අපි AT කියලා කියන ළමයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක්. දැන් උදාහරණයක් විදිහට උසස් පෙළ කරනවා, ඔයා සාමාන්‍ය පෙළ කරා, ඊට පස්සේ උපාධියක්, පශ්චාත් උපාධියක්, ආචාර උපාධියක්, මේ සියල්ල මේ හරහා වාට ලැබෙන්නේ අකඩමික් ක්වොලිෆිකේෂන් එකක්. අපි කියන අධ්‍යාපනික වශයෙන් වාට සුදුසුකමක් තමයි හම්බෙන්නේ. හැබැයි AT වලින් හම්බෙන්නේ වාට වෘත්තීය සුදුසුකමක්. එහෙනම් වෘත්තීය සුදුසුකම් විදිහට වාට මොනවද තියෙන්නේ? විශේෂයෙන් ගණකාධිකරණ ක්ෂේත්‍රය. AT කියන්නේ එකක්. AT කියන්නේ වාට මුලින්ම පටන් ගන්න පුළුවන් එකක්. ඒකෙන් ඔයා පොඩි accountant කෙනෙක් කරනවා. හැබැයි ලොකු accountant කෙනෙක් කරන්න නම් ඔයාට ලංකාවේ තියෙන විභාග තව දෙකයි තියෙන්නේ. එකක් තමයි මම කලින් කිව්වේ, මම කරා වගේ chartered accountancy, නැත්තම් වරලත් ගණකාධිකරණයේ කියන විභාග. දෙවනි විභාගය තමයි කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන විභාගය. ඒකට අපි කියන්නේ මොකද්ද? CMA. මේවා ළමයි වාට පුළුවන් නම් කොහෙන් හෝ හරි ලියාගන්න. CMA. Certified Management Accountant කියන විභාගය. ඒතර මේ කියන විභාග දෙකේම ළමයි අදියර 4යි තියෙන්නේ. අදියර 4යි, ඊට පස්සේ පොඩි case study එකක් තියෙනවා, සිද්ධි අධ්‍යයනය. ප්‍රධාන වශයෙන් හිතන්නකො අදියර 4යි තියෙන්නේ. ඒතර AT සම්පූර්ණ කරාම ඔයා යන්නේ දෙවනි අදියරට. එතනින් එහාට වාට ඉස්සරහට කරගෙන ගිහිල්ලා මේ ආයතනවල ඝනකාධිකාරීවරයෙක් විදිහට සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ සමාජිකත්වය ගත්තට පස්සේ ඔය ගන්න අතර ඔයා මේ ආයතන වලින් ඔයාට කියන අවුරුදු 3ක අත්දැකීම ඕන කියලා. තේරුණාද? අවුරුදු 3ක අත්දැකීම් එකතු කරගෙන විභාග දැනුම එකතු කරගෙන එන පුද්ගලයෙක් තමයි වෘත්තිකයෙක් කියලා කියන්නේ. තේරුණාද? එනිසා අත්දැකීම් ගොඩකුයි, දැනුමත් එකතු වෙච්ච පරිපූර්ණ හොඳ පුද්ගලයෙක් හදන එක තමයි මේ වෘත්තීය සුදුසුකමක් කරහා සිද්ධ වෙන්නේ. එහෙනම් එවැනි පුද්ගලයෙක් තමයි ව්‍යාපාර ආයතන බලාගෙන ඉන්නේ ආයතනවල ප්‍රධාන ගණකාධිකාරීවරු විදියට මූල්‍ය දෙපාර්තමේන්තුවට පත් කරගන්න. එනිසා ළමයි වෘත්තීය අධ්‍යාපනයේ විශේෂයෙන් ඔයාගේ අරමුණ ආයතනයක ප්‍රධාන ගණකාධිකාරීවරයෙක් විදියට රැකියාවක නිරත වෙන්න නම් ඔයාගේ මේ ළමයි අනිවාර්යෙන්ම අරමුණක් හදා ගන්න ඕනේ. මෙන්න මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද නේ? එහෙනම් දැම්ම තීරණය කරන්න ඕනේ. එහෙනම් AT කරනවා මම එක, දෙවෙනි එක කවද්ද කරන්න, තුන්වෙනි එක කවද්ද ඉවර කරන්න, පොඩි සැලැස්මක් හදා ගන්න ඕනේ. නැත්තම් ඔහි පාවෙවි ඉඳලා හරියන්නේ නැහැ. ඔහි පාවෙවි ඉද්දි මොකද වෙන්නේ? වෙන කෙනෙක් ඇවිල්ලා ඔයාට දෙයක් කියපු ගමන් ඔයා ඒක පටන් ගන්නවා. තව කෙනෙක් ඇවිල්ලා තව දෙයක් කියපු ගමන් ඔයා ඒක පටන් ගන්නවා. සෝ ඔයාට හොඳ ටාගට් එකක්, විෂන් එකක් තියෙනවා. අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට කළ යුතු සහ නොකළ යුතු දේවල් ඔයා තීරණය කරන්න පටන් ගන්නවා. පැහැදිලි? අනිත් එක ළමයි විශේෂයෙන් මම දැකලා තියෙන දේ තමයි අපි දන්නවා ලෝක ස්වභාව ධාර්මික නීතියක් තියෙනවා, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා නේ. යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට අනුව ඔයා අඩ කරනවා නම් ඒ සඳහා අවශ්‍ය සියලු දේවල් ඒ වෙනුවෙන් පෙළගැහෙන. That is called law of attraction. ඒක වෙනවා. ඒ නිසා අරමුණ දැඩි අදිෂ්ඨානය කියන එක හරි වැදගත්. ඉතින් එවැනි දෙයක් නැතුව ඔහේ පාවෙවි හිටියොත් මොකද වෙන්නේ? අර නිකන් අර ගඟක යන පාරුවක් වගේ ඔහේ යනවා. මෙහෙ හැප්පිලා එහෙ නතර වෙනවා, මෙහෙ හැප්පිලා එහෙ නතර වෙනවා. හැබැයි මුහුදු තමයි යාගේ අවසාන අරමුණ. එතනට යන්න ගොඩාක් කල් ගත වෙනවා. සමහරට නොයා යන්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ වගේ තමයි ඔයාට අරමුණක් තියෙන්න ඕන, පොඩි සැලැස්මක් හදා ගන්න ඕන. ඔයා මේ AT කරනවා නම් AT දෙක කරන්න මේ කාලේ, තුන කරන්න මේ කාලේ. ඒකෙන් පස්සේ ඔයා මොකද්ද කරන්න? CMA කරන. ඔයාට තියෙන විකල්ප අවස්ථාවන් මොනවද මෙතනදී? ඉන්නේ මේ දේවල් හොයන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේ අවස්ථාවන් පේන්න ගන්න. පැහැදිලිද? දැන් මට දැනට පේන අවස්ථාවන් තියෙනවානේ මේ ළමයින්ට කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් ඊට පල්ලෙහා ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා දැන් ඔයා හොයන්න හොයන්න පටන් ගත්තොත් තමයි මේ දේවල් ඔයාටත් හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ළමයි මේක හරි වැදගත්. මේක වැදගත් කොට සලකන්, ප්‍රමුඛතාවය දෙන්න. දැන් උදාහරණයක් ඉදිරියට අපේ බහුතර සමාජයේ අවශ්‍යතාවය කියලා කියන්නේ AD නෙමෙයිනේ නේද? ඈ බහුතරේ අපි හිතන් ඉන්නේ බහුතරය අපෙන් අහන්නේ උපාධියක් ගන්න. හැබැයි ළමයි උපාධියක් ගත්ත කී දෙනෙක් ලංකාවේ ඉන්නවද? බාහිර උපාධි තියෙනවා, රජයේ කැම්පස් තියෙනවා, ෆොරින් යුනිවර්සිටි තියෙනවා නේද? ප්‍රයිවට් යුනිවර්සිටි තියෙනවා. පඳුරකට ගැහුවොත් එළියට පයින් දරම් ප්‍රමාණයක් දැන් උපාධි සම්පූර්ණ කරපු අය ඉන්නවා නේ? උපාධි සම්පූර්ණ කරලා රැකියා නැතුව ඉන්නවා. ඉතින් ඔයාම හිතලා බලන්න වැඩි ඉල්ලුමක් තියෙන ගොඩකට ඔයා යනවද? එහෙම නැත්නම් මේ බහුතරයක් කරන දේම ඔයා කරලා
බලාගෙන. ඒක පොඩ්ඩක් හිතන්න ඕන. සමාජයේ හැම වෙලේම පුෂ් එක දෙන්නේ නැත්නම් ඔයාලට ඩිග්‍රී එකක් තියෙනවා දර ලෝගුවක් දාගෙන ඒක ගත්තාම ඕකේ වගේ හිතෙන්නේ. නමුත් ඒකෙන් හැමදේම ලැබෙන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට අපිත් දැක්ක දෙයක් තමයි, විශේෂයෙන් මම මානව සම්පත් කළමනාකරණ උපාධියක් මම කරේ. අවුරුදු 4 සම්පූර්ණ කරේ බොහොම අමාරුයි. ලොකු කට්ටක් කරනවානේ මහන්සිය කරලා මේක ඉවර කරලා. මට පුළුවන් ද ළමයි මානව සම්පත් කළමනාකරණයේ ඉදිරි ආයතනයකට ජොයින් වෙන්න? බෑ, කවුරුත් ගන්න නෑ මාව. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඒ සඳහා තියෙන වෘත්ති මේ සුදුසුකම් නේ CIPM කියලා. එහෙනම් ඒක කරන්න. පැහැදිලිද? ඒක කරපු කෙනෙක් ඔන්න ආයතනයේ කළමනාකරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි AD chartered CMA කියන විභාග කරපු කට්ටිය තමයි එතනට යන්නේ. ගණකාධිකරණ. ගණකාධිකරණයේ පැත්තේ. හරි. මේ බලන්න AD 1 2 3 ඔයා කරාට පස්සේ ඔයාට පුළුවන් අවුරුද්දක් වෘත්ති සුදුසුකමක් පෙන්නුවොත් ඔයාට පුළුවන් මේ මැට් කියන නාමය ඔයාට දෙනවා. AT ආයතන Member of AT කියන පදවි නාමය. ඉතින් මේ අවුරුද්දක අත්දැකීමත් අවශ්‍ය නැහැ. 1 2 3 සම්පූර්ණ කරාට පස්සේ ඔයාට පුළුවන් චාටර්ඩ් කරනවා නම් ඔයාට කෙලින්ම දෙවනි ලෙවල් එකට යන්න. බිස්නස් ලෙවල් 1, බිස්නස් ලෙවල් 2, කෝපරේට් ලෙවල් 4, 1 4 වෙනි එක අපි කියන්නේ ස්ට්‍රැටජික් ලෙවල්. මේ කියන්නේ ඔයා දෙවනි අදියර. පළවෙනි එක නිදහස් වෙනවා. දෙවනි අදියරේ තව විෂයන් දෙකක් ඔයාට නිදහස් වෙනවා. තුනක් නිදහස් වෙනවා. බිස්නස් ලෙවල් 2 එකේ විෂයන් දෙකක් විතරයි කරන්න තියෙන්නේ. හරි, ඒ දෙක කරලා ඊට පස්සේ කෝපරේට් ලෙවල්, ස්ට්‍රැටජික් ලෙවල් කරනවා. කරාට පස්සේ පොඩි මං අර කලින් කිව්වා වගේ සිද්ධියක් දෙන්නේ කියලා එකක් තියෙන. ඒක කරාට පස්සේ ඔයාට පුළුවන් ඒ ආයතනයේ සමාජිකී බවට පත් වෙනවා. එහෙනම් චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකේ සමාජිකී බවට පත් වුණාම ඔයාට හම්බ වෙනවා ACA කියන පදවිය. Associated Chartered Accountant කියන එක නම. දැන් මට ඒක තියෙනවා. CMA ආයතනයේ මේ වගේම හතරක් තියෙනවා. හරි, ඒකේ පොඩ්ඩක් නම් වෙනස්. නමුත් හතරක් තියෙනවා. ඔයා ඒකෙත් දෙවනි අදියරට යනවා. ඒකෙත් දෙවනි අදියරෙත් කරන්න තියෙන සබ්ජෙක්ට් දෙකයි. AT සම්පූර්ණ කරහම. කියන්නේ AT අදියර තුන සම්පූර්ණ කරහම. ඒකෙත් 3 වෙනි සහ 4 වෙනි අදියර කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා ACMA කියන පදවි නම. ඉතින් මේ දෙකෙන් එකක් මොකක් හරි කමන්නේ. දෙකෙන් එකක්. හැබැයි අපි සංසන්දනය කරාම පොඩ්ඩක් ACA කියන එක ටිකක් අමාරුයි. ACMA ලේසි. සංසන්දනය කරාම ACMA ලේසි. ඉතින් ඔයා පසු කාලීනව තීරණය කරන්න මොකද්ද කරන්න කියන එක. නමුත් කවර හෝ වේවා වැදගත්කම තමයි මේ එකින් මේකෙන් එකක් සම්පූර්ණ කරගන්නේ. ඒක වරලත් ගණකාධිකාරීවරයාද නැත්නම් කළමනාකරණ ගණකාධිකාරීවරයාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හරි, මේක සම්පූර්ණ කරාට පස්සේ ළමයි දැන් ඔන්න එතන ඉන්නකොට ඔයාට පේනවා තව අවස්ථාන් ගොඩක් තියෙනවා. ඔයාට MBA එකක් කරනවා නම් දැන් උදාහරණයක් විදිහට ACA Chartered Accountant කෙනෙක් මට පුළුවන් MBA එකක් කරන්න මාස 8ක්. මාස 10ක්. මොකද MBA එක ඔෆර් කරන යුනිවර්සිටි කැමති අපි MBA එක ඇවිල්ලා ඉක්මනින් කරලා ඉවර කරනවා. ඒ අවස්ථාව අපිට උදා කරලා දෙන්න. ඉතින් මේ අවස්ථාව ගොඩක් පේන්න ගන්නවා මෙයා. දැන් ඊට පස්සේ වාට ඕනේ නම් දැන් උදාහරණයක් විදිහට මෙතනින් එහාට ඕනේ වාට ඕස්ට්‍රේලියාව. එහෙනම් වාට පුළුවන් ඕස්ට්‍රේලියාව තියෙන තව සුදුසුකමක් CPA කියලා. Certified Public Accountant. ඒකට apply කරන්න පුළුවන්. එහෙනම් වා chartered qualified නා, CMA qualified නා, දෙකෙන් එකක් qualified නා, CPA කියන ආයතනයත් එක්ක මේ අපේ ආයතන එකතු වෙලා හදලා දෙනවා පාත් එකක්. හරි, මෙන්න මේක සම්පූර්ණ කරපු කෙනෙක් CPA සම්පූර්ණ කරන්න නම් මොනවාද කරන්න ඕන සබ්ජෙක්ට් එක? ඊටු ටික නිදහස්. මේ විදියට ගොඩාක් ආයතනත් එක්ක කතා කරලා මේ පාත් වේ එකක් අපි කියන්නේ පාත් එක හදලා තියෙනවා. අපේ වරලත් ගණකාධිකරණ ආයතනේ, නැත්නම් CMA ආයතනේ මේවා හදලා තියෙනවා. හැබැයි මෙතනට එනකන් ඒවා පේන්නේ නැහැ. මෙතනට එන්න ඕනේ. ආවට පස්සේ ඔයාට ඕන නම් CPA ඕස්ට්‍රේලියා සුදුසුකම ගන්න පුළුවන්. වාට උනා UK යන්න ඕනේ කියලා හිතනවනම් වාට තියෙනවා තව සුදුසුකම් දෙකක්. මේ වගේම අපේ ලංකාවේ චාටර්ඩ් වගේ එකක් තියෙනවා ACCA කියලා UK exam එක. UK තව exam එකක් තියෙනවා CMA වගේම තව එකක්. ඇතුළට තව එක අකුරක් දානවා CIMA කියලා. CIMA කියලා. CIMA. CMA කියන්නේ ශ්‍රී ලංකා, CIMA කියන්නේ UK. දෙකම එකම වර්ගයේ විභාග. වාට ඒ සුදුසුකම ගන්නකොට. අන්න සුදුසුකම් ටික රැස්ති කරගත්තා නම් අත්දැකීම් ටික එකතු කරගත්තා නම් ඔයාට මේ රට කියන එක වැදගත් නැහැ. ෆොරින් ඔපචුනිටිස් වාට හොයා ගන්න පුළුවන්. පැහැදිලි. ඉතින් ඒ නිසා මුලින්ම ළමයි කරන්න ඕනේ අපි සුදුසුකම් ගොඩනගා ගන්න එක. නැතුව මේ ඒ ලෙවල් කරපුව ගමන් කොරියන් භාෂාවක් ඉගෙනගෙන රට යන එකද? නැහැ. එතකොට ඔයාට හම්බෙන පඩියේ ප්‍රමාණය කොච්චරද? හරි පොඩි.
මේ පොඩි ගාන තේරුණාද? සාමාන්‍යයෙන් මම ඇවරේජ් ගත්තොත් ඩොලර් 6-7 දහක් ඔයාට හම්බ වෙනවා. නිකන් වැඩි කරලා බලන්න, 6-7 දහක් කියන්නේ 300කින් විතර නේ, කීයක්ද කියලා නේ. දැන් අපි ගත්තොත් UK ගියොත් එහෙම ඔයාට, අපි ටැක්ස් වගේ ගත්තොත් එහෙම මම අහලා තියෙනවා කීයක්ද හම්බ වෙනවා. මම හරියට මගේ කියන්නේ යුරෝ යුරෝ 75,000ක් විතර හම්බ වෙනවා. ඔයාට 320කින් විතර වැඩි කරන්න අවුරුද්දකට. ඈ 75,000 කියන අවුරුද්ද, මම අර ඩොලර් 6,000 7,000 කියලා කිව්වේ ඒක මාසෙකට. ඉතින් ඒ වගේ ලොකු වැටුප. ඉතින් මේක තව අත්දැකීම් ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? තව වැඩි වෙනවා ඉතින් නේ, තව වැඩි වෙනවා. ඉතින් සමහර විට ළමයි අපි අවුරුදු ගණන් අවුරුදු 20 30 වැඩ කරත් අපි ලංකාව ඇතුළ අපිට එච්චර ආදායමක් හොයන්න බෑ. අවුරුද්දක් දෙකක් තුනක් රට ඉඳලා ඇවිල්ලා වැඩ කරලා ආවම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ ඉතින් මේ අවස්ථාව නැති කරගන්න නම් ළමයි ඔයා වාගේ සුදුසුකම් ටික හදාගන්න, අත්දැකීම් ටික එකතු කරගන්න. තේරෙනවද? ඉතින් මේ දේවල් වලට දකින්න හම්බෙන්නේ නැහැ. අර මං කිව්වා වගේ ඔයා විවෘත වෙන්න ඕනේ සමාජය ඇතුළට ගිහිල්ලා දැනුම හොයන්න පටන් ගන්න ඕනේ. මේවා හොයන්න පටන් ගන්නකොට තමයි මේවා ළඟට එන්නේ. දැන් මං කලින් කිව්වා වගේ බලන්න, මෙච්චරට වැදගත් සාකච්ඡාවක් අපි කරනවා කියන එක දැන දැන ළමයි අද කීයද මේකට ඇවිල්ලා ඉන්නේ. ඒක ඉතින් ඒ ළමයිගේ අවාසනාවක් නේ, නොසලකිලිමත්ක. ආසාව තිබ්බට බෑ ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන. ක්‍රියාමාර්ග ගන්න නැත්තම් කිසි දෙයක් අපිට අත ළඟට ලැබෙන්නේ නැහැ. හරි. තව එකක් ගත්තොත් ඒටි සම්පූර්ණ කරාම ළමයි ඔයාලට උපාධියක් ඕනේ ඕනේ කියලා හිතෙනවා නම් දැන් ඔන්න වර්තමානයේ මේ සියල්ල හදලා තියෙන්නේ. ඒටි ආයතනයේ ඔන්න පාත් එක, මං කියන්නේ පාත් වේ එකක් හදනවා. හදලා තියෙන්නේ. මාස 18න් ඔයා ඉවර කරනවා නම් ඒටි අදියර තුන මෙන්න මේ කියන කැම්පස් වල IBM, BMS campus, Surgis campus, BCAS, මේ කියන campus වල ඔයාලට නිදහස් වීම ලබාගෙන, ඔයාලට නිදහස් වීම ටික හදලා තියෙන්නේ ඒටි ආයතනේ. ඔයාලට මේකේ ඕනනම් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ Chartered Institute එකේම තියෙනවා ළමයි, අපි SAP campus කියලා Chartered Institute එකේම කරනවා ඩිග්‍රී එකක්. ඒකට ඇතුළත් වෙන්න පුළුවන්. අපි ඒකට කියන්නේ BSc in Applied Accounting කියලා. ඒකට ඇතුළත් වෙන්න පුළුවන්. මේ සබ්ජෙක්ට් 9ක් ඔයාගේ මේ උපාධිය ඇතුළේ ඔයාට නිදහස් වීම කරනවා AD සම්පූර්ණ කරාම. මේ අවස්ථාවන් මම කියන්නේ ඒ ආයතන කතා කරලා පාත් එක හදලා දෙන්න. මම හිතන්නේ මේ ළඟදී අපි එකක් දැක්කා AD ආයතනය අපිට දැනුම් දීලා තිබ්බා. ජයවර්ධන මුළු විශ්වවිද්‍යාලය PIM Post Graduate Institute එක ඔයාට බාහිර උපා sorry බාහිර නෙමෙයි පශ්චාත් උපාධියක් කරන්න කලින් පොඩි තව ඩිප්ලෝමා එකක් කරන්න. ඒ ඩිප්ලෝමා එකට ඇතුළත් වෙන්න අවස්ථාව හදලා දීලා තියෙනවා PIM Institute එක AT ආයතනයත් එක්ක කතා කරලා. පැහැදිලිද? තේරුණාද? තියෙන සැලම මේ පාත් එක හදලා තියෙන. ඉතින් මේවා හොයන්න පටන් ගන්න ඕනේ. හොයනකොට තමයි මේවා මේ වාගේ අත ළඟට එන්න පටන් ගන්න. පැහැදිලිද? ඒ නිසා අවස්ථාවන් හොයන්න, අවස්ථාවන් YouTube තියෙනවා, Google තියෙනවා, ChatGPT තියෙනවා. දැන් මං කියන ChatGPT එහෙම කොහොමද යූස් කරන්න ඕනේ කියලා මං හිතන්නේ මේ ළමයි එක්කෙනෙක්වත් ඒවා යූස් කරන්න ඇති කියලා. හා ඒවා ඒ තාක්ෂණයේ ඇයි අපි පාවිච්චි කළ යුත්තේ කියන එක මම කියන්නම් ඉස්සරහට. ඉතින් මේ වගේ අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ අවස්ථාවන් දකින්න නම් ළමයි ඉතින් ඒ සම්බන්ධයෙන් මං කලින් කිව්වා වගේ විස්තර හොයන්න පටන් ගන්න ඕනේ. ඔයාලගේ සැලැස්ම ඔයා හදන්න ඕනේ. සැලැස්ම ඇතුලේ ඔයා මේ දේවල් හොයන්න පටන් ගන්නවා. එතකොට හරි, ඊළඟ අපේ මාතෘකාව තමයි ඒටි ලියාපදිංචි වෙන්නේ කොහොමද. මම මේ විස්තර ළමයින්ට කියලා දෙනවා. විශේෂයෙන් ඒටි ආයතනයේ ලියාපදිංචි වෙන්න පුළුවන් තව මාස 3ක් විතර යනවා. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ ඔයා පන්ති එන්න ඕන මුලින්. පන්ති ඇවිල්ලා පන්ති ටික ෆලෝ කරගෙන යන්න ඕන. මොකද ඒටි ආයතනයේ ලියාපදිංචි වෙලා පන්ති ඇවිල්ලා හරියන්නේ නැහැ නේද? ඒක කරගන්න ඕන හොඳයි කලින්ම. ඔයා ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා. ඉතින් පන්ති එන්න, පන්ති කරන අතරතුර ඔයා ලියාපදිංචි වෙන්න පුළුවන්. හැබැයි ඒටි ආයතනයේ ලියාපදිංචි වෙන්න 20%ක ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ජූලි 31 දක්වා. සාමාන්‍ය ගාස්තුව සාමාන්‍යයෙන් 4000ක් ගෙවන්න ඕනේ. මේ ජූලි 31 න් පස්සේ ඔයාලට 4000ක් ගෙවන්න වෙනවා. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යෙක් නම් මේ වට්ටම අරගෙන ඔයාට පුළුවන් දැනට ජූලි 31 දක්වා රෙජිස්ටර් වෙන්න 3200ක් ගෙවලා. ඒ වගේම වෙනත් සිසුන් පාසල් නොවන සිසුන් නම් සාමාන්‍ය ගාස්තුව 4500යි 20%ක් වට්ටමෙන් පස්සේ 3600ක් ගෙවලා ඔයාට දැනට ලියාපදිංචි වෙන්න පුළුවන්. හරි, මම ගෲප් එකේ මේ සම්බන්ධ තවදුරටත් විස්තර දාලා තියෙනවා.
සහමගේ වීඩියෝ එකක් ඇති ළමයි කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලා ඔන්ලයින් ඒක බලලා ඒ වැඩේ කරගන්න ගැටලුවක් තිබ්බොත් අපේ ආයතන අමතක. ලියාපදිංචි අලුත් කිරීම මේක ගොඩක් වැදගත් මාතෘකාවක්. දැන් පුතේ ඔයාලා දැන් ලියාපදිංචි කළාම ඒටි ආයතනයේ ඔයාට හැඳුනුම් පොතක් එවනවා. ශිෂ්‍ය ලියාපදිං අංකයක් දෙනවා. ඒතරේ හැඳුනුම් පොත ඔයාට වැදගත් විභාගෙ ලියන්න ඉස්සර. ඒ වගේම එකපාරයි ජීවිතේදී ඔයාට ලියාපදිංචි වෙන්න පුළුවන්. මේක හරියට එකපාරක් ඉපදෙනවා වගේ. ඔයාට තියෙන එක උපන්න සහතිකය එන්නේ. ඈ එක පාස්පෝර්ට් එකයි. සමහරවිට නම් දෙකක් තුනක් තියෙනවනේ. එහෙම වුණානේ. නමුත් සාමාන්‍ය අපි වගේ පුද්ගලයන්ට සාමාන්‍ය පුද්ගලයන්ට තියෙන එකයි එකයි. එක උපන්නේ එක විවාහ සහතිකයයි එක පාස්පෝර්ට් එකයි. ඒ වගේ තමයි ඒටි ආයතනයේ ඔයාට තියෙන එක හැඳුනුම් පොතයි. ඈ දෙකක් නැහැ. නිසයි ජීවිතයට එකපාරයි ඒටි ආයතන ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ නිසා ළමයි ඔයාගේ වගකීමක් විදියට වසරින් වසර ඔයාගේ ලියාපදිංචි අලුත් කරන්න අලුත් නොකර හිටියොත් ඒ කියන්නේ විභාග සම්පූර්ණ කරනකම් විතරයි මේ වැඩේ කරන්න ඕනේ. සම්පූර්ණ කරාට පස්සේ අලුත් කරන්න ඕනේ නැහැ. ඔයා ශිෂ්‍යයෙක් කියලා ඉන්නේ දැනට විතරනේ. ඔයා සම්පූර්ණ කරාට පස්සේ ඔයා සාමාජිකයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔයාගේ වෙනුනේ සාමාජික ගවස්. පැහැදිලිද? දැන් කරන්නේ ඔයා ශිෂ්‍ය භාවය අලුත් කරන්නේ. නම් මුලින්ම අපි ලියාපදිංචි උනාට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද වා ලියාපදිංචි අලුත් කරන්න ඕනේ. දැන් මේ ලියාපදිංචි අලුත් කරේ නැත්තම් තියෙන ප්‍රශ්නය තමයි ඒටි ආයතනය විසින් කිසිදු ලියවිල්ලක් ලියුමක් විභාග ඉදුම්පතක් අප්ඩේට් කිසිම දෙයක් ඔයාගේ ගෙදරට එවන්නේ නැහැ තැපෑලේ. හැබැයි වා ලියාපදිංචි ශිෂ්‍යෙක් ලියාපදිංචි වෙලා ශිෂ්‍යභාවය අලුත් කරපු ළමයෙක් නම් ඔයාට සියලු ලියකියවිලි සියල්ල වාගේ ගෙදරට එනවා. විභාග අයදුම් පතේ කිසිම දෙයක් ඔරි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයා හැම වෙලේම මතක තියාගන්න අවුරුද්දක් කවදා හෝ ලියාපදිංචි උනාට පස්සේ වසරින් වසර මේ ලියාපදිංචි අලුත් කරන්න ඕන. සාමාන්‍යයෙන් දෙසැම්බර් වගේ වෙද්දි ඔයාට ලියුම් එනවා ගෙදර ලියාපදිංචි අලුත් කරන්න. ඒක පැහැරනො හරින්නේ නැතුව මේ වැඩේ කරන්න ඕන. හරි. හැබැයි මේ වෙද්දි අපි දන්නවා විශේෂයෙන් මම දැකලා තියෙනවා මගේ අත්දැකීම් අනුව විශේෂයෙන් මේ අපේ ගෑනු ළමයි එයාලගේ ජීවිතය අය ඉගෙන ගන්නවා. නමුත් සමහරට විවාහ වෙනවා යම් මොහොතක. ඊට පස්සේ එයාගේ අධ්‍යාපනය එතනින් නතර වෙනවා. හැබැයි අපේ ආයතනයේ විශේෂයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම Facebook එකේ දැක්කම ඔන්න දැන් ආයෙ එයාගේ සිතුවිලි ගොඩනගෙන්න පටන් ගන්නවා. ආසාවක් ඇති වෙනවා මේ ඉවර කරන්න. ඉතින් එහෙම ළමයි ඉන්නවා බහුතරය අපිට කතා කරනවා. ඉතින් කොහොම කෙසේ හෝ වේවා මේ ඒටි විභාගයේ මග නතර කරපු ළමයින් ඉන්නවා අවුරුදු සමහර විට අවුරුදු 10 15ට කලින් නතර කරපු අය. ඒ ළමයින්ට තමන්ගේ අවශ්‍යතාවය දිනවා මේක සම්පූර්ණ කරන්න. හැබැයි දැන් මොකද වෙන්නේ? ලියාපදිංචි අලුත් කරන්න උදාහරණයක් විතර අපි හිතමු 2400ක් ගෙවන්න ඕනේ අවුරුද්දකට කියන්නේ. සරලව අපි හිතමු 2000ක් කියලා. එහෙනම් 2000 ගානේ අවුරුදු 10ක් 15ක් කියන්නේ කීයද? සෑහෙන ලොකු ගාණක් 25000 30000ක් එකපාර ගෙවන්න නේ. හැබැයි දැන් මේක ලොකු ගැටලුවක්. මේක ගෙවන්න කීයක් ගෙවන්න ඕනේද කියලා අපි ATI ආයතනයට කතා කරාම උතන ඉතින් ATI ආයතනය අපිට ඇත්තටම දැනුම් දෙනවා මෙච්චර ලොකු මුදලක් ගෙවන්න කියලා. හැබැයි ඔයා දන්නවා ATI ආයතනයට ඔයාගේ දුක් ගැනවිල්ල කිව්වහම එයාලා යම් ගාණක් අඩු කරලා ඔයාට කියනවා. හැබැයි මේ ගැටලුව නිසා පීඩා විඳින ළමයි ගණනාවක් මට කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ ප්‍රශ්නේ දැක්කා. දැක්කට පස්සේ මම මේ ළඟදී ATI ආයතනයට ATI ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියට CEO ට මම ඊමේල් එකක් දාලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන එකට පොසිටිව් උත්තරයක් ලැබෙයි බොහෝ විට. මොකද මේ ක්‍රියාවලියේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ නිසා අපිත් ඒ නිසා ආයතන විදියට අපිත් ඒ වෙනුවේ ඒ නිසාම පීඩා විඳිනවා. ඒ වගේම මේ ළමයිනුත් ඒ වෙනුවේ පීඩා විඳිනවා. ඉතින් මේ අකාර්යක්ෂම ක්‍රියාවලියක් එතන තියෙනවා කියන එක දැක්ක නිසා මම ඒක පැහැදිලි කරලා ඊමේල් එකක් යවලා තියෙනවා. ඉතින් ඒකට මම මට දැනගන්න ලැබුණ ආකාරයට ඒ සඳහා ස්ථාවර විසඳුමක් දැන් සකස් කරමින් පවතිනවා. විශේෂයෙන් මේක පරණ දැනට පවතින සිලබස් එකේ තියෙන අන්තිම විභාගය නිසා අනිවාර්යයෙන්ම මේ ළමයින්ට අවස්ථාවක් දෙන්න ඕනේ. එයාලට රුපියල් 20000 25000 ගෙවලා ඒටි කරන්න කිව්වොත් එහෙම කවුරුත් එන්නේ නැහැ ළම නේද? මොකද එච්චර ලොකු මුදලක් ඒ ළමයට ගෙවන්න හැකියාවක් නැහැ. මං හිතනවා යම් ෆික්ස් ගාණක් පොඩි ගාණක් ලොකු ගාණක් නෙමෙයි සාධාරණ ගාණක් ගෙවලා එයාලට අලුත් කරන්න අවස්ථාවක් බොහොම ඉදිරියේදී මිදුරු අනාගතයේදී ලැබෙයි. ඒ නිසා ළමයි දැනට ගෙවන්න හදන්න එපා. ඉතින් අපි මේකට උත්තරයක් ලැබෙනකම් ඉවසන් බලන් ඉමු. ඊළඟට මේ ලියාපදිංචි අලුත් කරන්න පුළුවන් ආකාරය මොකක්ද? විශේෂයෙන් මම කලින් කිව්වා වගේ දෙසැම්බර් විතර වෙද්දී අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම වාට
ඔයාගේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලියුමක් ඔයාගේ ගෙදරට එනවා. එතකොට ඒ හරහා ඔයාට බැංකුවට ගෙවීම් කරලා ලියාපදිංචිය අලුත් කිරීමේ හැකියාව තියෙනවා. පේ කරාට පස්සේ ඔයාට පුළුවන් ස්ලිප් එක ATM ඇතුළට යවන්න. එහෙම නැත්නම් ඔන්ලයින් වෙබ්සයිට් එකට ගිහිල්ලා ATM වෙබ්සයිට් එකට ගිහිල්ලා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව ගෙවන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය ආකාර දෙකෙන් එකක් පාවිච්චි කරලා අපිට ලියාපදිංචි අලුත් කරවා ගන්න පුළුවන්. ඊට පස්සේ අලුත් කරාට පස්සේ ළමයි ගෙවීම් කරාම මතක තියාගන්න පොඩ්ඩක් තවත් දවස් 7ක් සතියක් විතර ගිහිල්ලා ඔය ඒඩියා ඇතනට නිකන් කෝල් කරලා බලන්න මේ වැඩේ සිද්ධ වෙලාද. මොකද මේක අපේ දෙයක් නේ නะ. මේක එහෙන් කොහෙන් හරි මගේ හැරුණොත් එහෙම ඒක අපිට අයවාසි වෙන්නේ. ඒ නිසා just to make sure that it has happened properly. ඒක ඔයා සිද්ධ වෙලාද කියන එක ඔයා අනිවාර්යයෙන්ම ඒක පොඩ්ඩක් බලා ගන්න ATM ඇතුළේ පොඩ්ඩක් කතා කරමු. හරි, අපි ගියොත් ඊළඟ මාතෘකාවට විෂය නිර්දේශය. විෂය නිර්දේශය අපි දන්නවා විශේෂයෙන් ATM අදියර 3ක් තියෙනවා. ATM අදියර 3ේදී 1 2 3 වශයෙන් 3ක් තියෙනවා. තුන්වෙනි අදියරේ වගේම දෙවෙනි අදියරේ පළවෙනි අදියරේ විෂයන් 4 ගානේ වාට තියෙනවා. මේ අදියර 3ට අදාළ විභාග මාස 6න් 6 තියෙනවා. මේක මම කලින් කිව්වාගේ නැෂනල් එක්සෑම් එකක්. ලංකාවට මේක පාර තියන්නේ වාගේ අදාළ දිස්ත්‍රික්කයේ සෙන්ට එකක් තමයි විශේෂයෙන් ওই ස්කෝල් තමයි ස්කෝල වගේ තමයි සෙන්ට එක වෙන්නේ. ඉතින් දිස්ත්‍රික්කයට අදාළ සෙන්ටර්ස් වල තමයි ඔයා විභාග ලියන්නේ. ඉතින් වාගේ දිස්ත්‍රික්ක ඇතුළේම ඉඳගෙන ෆිසිකලි විභාගයට ගිහිල්ලා ලියලා ඕ ලෙවල් ඒ ලෙවල් වගේ ඔයාට ඇඩ්මිෂන් එකක් හම්බ වෙනවා විභාගයට අයදුම් කරාම. දැන් ඔයා මුලින්ම කරන්නේ ලියාපදිංචි වෙනවා. ඊට පස්සේ තව මාස ගාණක් ගියාට පස්සේ විභාගයට ඇප්ලිකේෂන් එවනවා ගෙදරට ATM ආයතනෙ. ඇප්ලිකේෂන් එකට අපි විස්තර පුරවලා අදාළ මුදල ගෙවලා ඇප්ලිකේෂන් එක ATM ආයතනෙට යවනවා. යවුවට පස්සේ යම් කාලයකදී ඔයාට එනවා ඇඩ්මිෂන් එක. ඇඩ්මිෂන් එක අරගෙන ගිහිල්ලා අදාළ දිනේදී විභාගෙට ලියන එක තමයි කරන්න ඕනේ. ඔයාට දකින්න පුළුවන් මේ විෂයන් අතර ගිණුම් කරන්නේ අතිශය වැදගත්. ඒ නිසා මූල්‍ය ගිණුම් කරන්නේ 101, 201, 301 වශයෙන් ගිණුම් කරන්නේ දිගින් දිගටම තියෙනවා. ගිණුම් කරන්නේ අත්‍යවශ්‍යයිනේ ගණකාධිකරණය සම්බන්ධ. ඊට අතිරේකව වෙනත් ඔයාගේ දැනුම වෙනත් විෂයන් හරහා යොමු කරමු. බලන්න ආර්ථික විද්‍යාව, ව්‍යාපාර පරිසරය, නීති, ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන නීති මොනවද, ව්‍යාපාර කළමනාකරණය, IT ගැන කියලා දෙනවා, කළමනාකරණ ගිණුම් කරන්නේ, ඔඩිටින්, විගණනේ, ආයතනයකට පැනලා ගිහිල්ලා කොහොමද ආයතනයේ තියෙන මූල්‍ය ප්‍රකාශන චෙක් කරන්නේ, බදු කරන්නේ කියන විෂයන්, මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඔයාට ලබා දෙනවා. මොකද මේ දේවල් අත්‍යවශ්‍යයි ව්‍යාපාරයක ඔයා රැකියාවක් සඳහා යොමු වෙනකොට. හරි, ළමයි දන්නවද දන්නේ නැහැ. දන්නේ නැත්නම් ඕන දැන් දැනුවත් වෙන්න පුළුවන්. ඒටි ඕන ළමයෙකුට 1 2 කියන අදියර දෙක එකවර හදාරීමේ අවස්ථාව තියෙනවා. විශේෂයෙන් සාමාන්‍ය පෙළ කරපු ළමයි ඇවිල්ලා ඒටි 1 සහ 2 අපිත් එක්ක හදාරනවා. මේ දැනුත් සමහර ළමයි කරනවා. ඉතින් එතනදී ඔන්ලයින් උගන්වන ආයතනයක් විදියට ඉතින් ඔයාලට අපිට අපෙන් දෙන්න පුළුවන් මේ සඳහා තියෙන වාසිදායක தத்துவයේ තමයි අපි කියන්නේ දෙකම එකපාර ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා හදාරන එක ටිකක් ඒක ලේසි නෑ. ඒ නිසා ඒටි පළවෙනි අදියරේ අපේ තියෙන වීඩියෝ කෝස්, මේ ඕන සබ්ජෙක්ට් එකක් අපි වීඩියෝ කෝස් එකක් විදිහට අරගෙන වාඩ කරන්න පුළුවන්. එහෙම ළමයි ඉන්නවා අපි කරනකම් බලන් ඉන්න ඕනේ නෑ. ඉතින් තාක්ෂණයේ දිනු මේ හදලා තියෙන. සවාඩ බලන් වීඩියෝ කෝස් එක අරගෙන වාට එක ස්ටඩි කරගෙන යන්න. ඒතර වීඩියෝ කෝස් එක ඇතුලේ වාගේ ටියුට්ස් ඔක්කොම ලෙසන්ස් පාස් පේපර් ඩිස්කෂන්ස් ඔක්කොම තියෙනවා. ගත්තා ඔයාලට පාඩම් කරගෙන යන්න පුළුවන්. නෑ ඒටි පළවෙනි අදියර ඒ විදියට කරලා ඒටි දෙකට වුණනම් ඒ විදියට ක්ලාස් එන්න පුළුවන් මාසෙන් මාස. එතකොට මේ දෙක සමබරව කරගෙන යන්න පුළුවන්. නැතුව අර දෙකම එකපාර ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා කරන් ටිකක් අමාරු. විශේෂයෙන් ඒටි පළවෙනි අදියර accounting subject එක ඔයාට ඒටි දෙවෙනි අදියර accounting subject එකට ඕනි. ඒ නිසා ඒටි පළවෙනි අදියරේ තියෙන accounting subject එක තමයි ප්‍රමුඛතාවය දීලා ඔයා ඉක්මනින් ආවරණය කරගන්න ඕනේ. එහෙමනම් මේ දෙවනි අදියර දෙකම කරනවා නම් හරි මේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ වැඩි විස්තර අහගන්න. හරි, ඕක තමයි මේ ටික තමයි මූලික ගැටලු. නමුත් අපි ඉස්සරහට බලමු තව මොනවද පොඩි පොඩි ගැටලු ළමයින්ට තියෙන්නේ කියලා. හරි, විභාගේ පැවැත්වෙන ආකාරය මේක ඔන්ලයින් එක්සෑම් එකක් නෙමෙයි ෆිසිකල් එක්සෑම් එකක්. මම කලින් කිව්වා වගේ ඔයා එක්සෑම් එකට ඇප්ලයි කරන වෙලාවේදී අපි එක්සෑම් ඇප්ලිකේෂන් එකේ ෆිල් කරනවා තෝරනවා වාගේ දිස්ත්‍රික්කයේ මොකක්ද දිස්ත්‍රික්කයට අදාළ එක්සෑම් සෙන්ටර් එකක් තමයි වාට ලැබෙන්නේ. ඊට පස්සේ වා එක්සෑම් සෙන්ටර් එකට ගිහිල්ලා විභාගෙ ලියන. තොට විභාගෙ ලිව්වට පස්සේ අපිට ATI ආයතනයේ දැනුම් දීලා තියෙන්නේ දින 50න් අනිවාර්යෙන්ම රිසාස් නිකුත් කරනවා. ඒක වෙලා තියෙනවා අපි දැකලා තියෙන හැමදාම.
දින 50ක් යන්නේ ඒටි ආයතනය අනිවාර්යෙන් දින 40 45 ඇතුළත රිසර්ච් නිකුත් කරනවා. ඒතර ළමයි පළවෙනි අදියර විභාගයට ලිව්ව ගමන් ඔයා දැනගන්න ඕනේ වහා ඒක පාස් කියන එක මේක් ෂෝ කරගන්නනේ. ඒක වැදගත්නේ. ඒ නිසා ආ දෙවනි අපි දෙවනි එකට එහෙම පන්ති පටන් ගන්නවා. පන්ති පටන් ගන්න. ඉතින් දෙවනි එකට එහෙමම ක්ලාස් එක. එහෙම තමයි අපිට කාලේ නැහැනේ. මේ කාලේ එච්චරට වැදගත්. සුදුසුකම් ටික ඉක්මනින් සපුරාගෙන අධ්‍යයනීම් ටික ඉක්මනින් එකතු කරගෙන වහලෑස්ති වෙලා ඉන්න ඕනේ. රැකියා අවස්ථාවක් වාගාවට එනකොට ඒක පාවිච්චි කර. තොයා මේවා සකස් කරගෙන ලෑස්ති වෙලා නැත්නම් අර එන අවස්ථාන් මොකද වෙන්නේ? නිකම්ම මගහැරෙනවා. නේ? එන ඔපචුනිටීස් එන ඒවා you should be able to grab this opportunity. So you have to have qualification. එන qualification ටික හදා ගන්න ඕනේ. හදාගෙන හදාගෙන තියා ගන්න ඕනේ. ඒතර ඔයා ලෑස්ති වෙලා ඉන්නවා. ස්ටිල් ආ ඉන්න ඔන්නවා දකින්නවා. jobs opportunity තියෙනවා. එහෙනම් අන්නේ opportunity පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ලාභ. විභාගයට ආයතුම් කරන ඉදී මම පැහැදිලි කරා. ඇප්ලිකේෂන් එක වාඩ ගෙදරට එනවා. ඒ වගේම මුලින්ම වාගේ ඇප්ලිකේෂන්ස් ගෙදරට එනවා. ෆිසිකලි ෆිල් කරලා ඩොකියුමන්ට් එක ඇප්ලිකේෂන් එක ඒටි ආයතනයට අපි යවන්න ඕන විභාග ගාස්තු ගෙවලා. ඊට අමතරව යම් දින ගාණක් පහු වෙලා ඉස්සලාම ඒටි ආයතනය කරන්න ඇප්ලිකේෂන් ටික ගෙදරට එවවා. තව දී සති දෙක තුනක් ගියාට පස්සේ ඔන්ලයින් ඒටි වෙබ්සයිට් එකේ තියෙනවා එක්සෑම් ඇප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින්. එහෙමත් කරන්න පුළුවන්. අපි ඒවා කරන හැටි වීඩියෝ කරලා තියෙනවාම ඉතින් ඔයාලට පුළුවන් ඒක බලන්න. ඒ ඔන්න ඔය ආකාර දෙකෙන් විභාගයට ආයතන කිරීමේ හැකියාව තියෙනවා. විභාග ගාස්තු ගත්තාම ළමයි දැනට ඒටි පළවෙනි අදියරේ විෂයක් සඳහා 2300 ඊට පස්සේ ඒටි දෙවැනි අදියරට 2500ක් සහ ඒටි තුන්වැනි අදියරට 2700ක් විදියට තමයි ගාස්තු මේ වෙලා තියෙන්නේ. හරි. එක සබ්ජෙක්ට් එක. එතකොට මේ ගාස්තු ආ හිමින් හිමින් ඒතු කරගන්න අම්මලට තාත්තලට කරදර කරන්න ඕනේ නැහැ නේ අන්තිම මොහොතේ එකපාර නේද? තුරා දන්නවා විෂයන් කීයක් වාඩ කරන්න තියෙනවද? එහෙනම් ඒකට ගාණ කීයද? මාසෙන් මාසෙ ගාණ ගාණ එකතු කරන්න. මෙහෙම එකතු කරලා තියාගන්න පුළුවන් විභාගයට ගාස්තු විදියට ගෙවන්න. ඉතින් සහතිකයේ ලැබෙන ආකාරය මේක වෘත්තිමය සුදුසු මේ වෘත්තිමය ආයතනයක් වෘත්තිමය සුදුසුකමක් පාර්ලිමේන්තුව රජයේ මගින් ඇති කරපු ආයතනයක්. ඉතින් සහතික සියල්ල ලබා දෙන ඒටි ආයතන. එතකොට අපි ඒටි ආයතන ලියාපදිංචි අනුමත ආයතන. හරි. එතකොට ඒටි ආයතනේ තමයි වාට සහතිකය නිකුත් කරන්නේ. ඒතර විභාග සම්පූර්ණ කරාම ඒ හැම විභාගයකටම වාට සහතිකයක් ලැබෙනවා. ඒතර මේ විභාග සම්පූර්ණ කරාට පස්සේ ඔයාට සමාජිකත්වයක විදියට සමාජිකයා විදියට සහ ඔයා විභාග තුන සම්පූර්ණ කරාම පාස් ෆයිනලිස්ට් කෙනෙක් විදියට සර්ටිෆිකේට් ඒටි ආයතනයෙන් ඔයාලට දෙනවා. ඒටි එකක ඉවරුනාමත් දෙනවා, දෙක ඉවරුනාමත් දෙනවා, තුන ඉවරුනාමත් දෙනවා. පැහැදිලිද? සහතිකයට වඩා ළමයි මම දැකලා නැහැ එහෙම සහතික බලන ඉන්ටර්විව්ස් වලදී මගේ ජීවිතේ. ඔයා CV එකේ දානවා නම් ඒටි දෙක කම්ප්ලීටඩ් කියලා. So they believe it. මමත් එහෙම තමයි. ආයතනයට කවුරු හරි ඇවිල්ලා ඒටි මම දෙක කරලා දිනවා කිව්වොත් තුන කරලා දිනවා කිව්වොත් මම ඒක විශ්වාස කරනවා. ඒකනේ වෘත්තිමය පුද්ගලයෙක්ගේ තියෙන ඕනේ ගුණාංගේ අවංක බවනේ. ඒක තියෙනවා. සහතික බලන අවස්ථා හරි අඩුයි මං හිතන්නේ. එහෙම විශේෂයෙන් පහළ මට්ටමේදී ටිකක් බලනවා වෙන්න පුළුවන්. නමුත් ඉහළට යන්න යන්න සහතිකයක් කියන එක බලන්නේ වා කියනවනේ වෘත්ති සුදුසුකම තියෙනවා කියලා. So they believe it. වා විශ්වාස කර. පුණු ආයතන හොයාගන්න ආකාරය. විශේෂයෙන් ළමයි ඒටි කරනකොට ඔයාට ඉවර ඒටි සමාජිකත්වයේ ගන්න නම් වා වසරක පුහුණුවක් පෙන්වන්න ඕන. හරි. හැබැයි CMA වා ඊට පස්සේ කරනවා නම් එතනදී තව අවුරුදු 3ක පුහුණුවක් පෙන්වන්න. වා ඊට පස්සේ චාරට් කරනවා නම් එතන තව අවුරුදු 3ක පුහුණුවක් පෙන්වන්න. ඔය දෙකෙන් එකක් කරාම ඇති ඈ දෙකම කරන්නේ නැහැ කිව්ල. චාරටුයි CMA දෙකම කරන්නේ නැහැ. හරිද? චාර්ට් කරලා ඉවර කරාට පස්සේ වාට CMA එක ගන්න පුළුවන්. ඒක ලේසි. CMA කරලා ඉවර වුණාට පස්සේ ඒකේ පාත් එක තියෙනවා. ඒ ආයෙ ඔන්න චාර්ට් එක ගන්න පුළුවන්. ආකාරය හදලා තියෙනවා. ඉතින් මේ දෙකෙන් එකක් තමයි කරගන්න. දෙකක් නම් කොහොමඩත් එකපාර කරන්න බෑ, අමාරු. ඉතින් මෙතනදී පුහුණු ආයතන කොහොමද හොයන්නේ? පුහුණුව ගන්න පුළුවන් ආයතන විශේෂයෙන් වාට හොයන්න පුළුවන් ළමයි Google ගිහින් search කරන්න. මන් දන්නේ ඇයි මේ ළමයි එහෙම හැමදේම ගිහිල්ලා Google පාවිච්චි කරනවා. මේ වගේ දෙයකට ඒක පාවිච්චි කරන්න. විශේෂයෙන් වරලත් ගණකාධිකාරී ආයතනය තියෙනවා ළමයි
පුහුණුවට යද්දී එයාලා තීරණය කරලා තිනවා මෙන්න මේ ආයතනවල විතරයි යන්න පුළුවන්. එහෙනම් අනුමත කරපු පුහුණු ආයතන ලිස්ට් එකක් තිනවා වරලත් ගණ කාධිකාරී ආයතනයේ විසින් සහතික කරපු. එතන තියෙන ලිස්ට් එකෙන් ඔයා අරගෙන පොඩ්ඩක් Google එකකින් එක සර්ච් කරලා බලන්න ඕන ඔයාගේ ප්‍රදේශයේ තියෙන හොඳම ආයතන මොනවද. ඒ වගේ දුරකථන අංක අරගෙන ඔයාට කෝල් කරලා බලන්න පුළුවන්. එහෙමයි ජොබ් හොයන්න ඕන ඉතින්. ඔයාට හොයන්න නැතුව ජොබ් අතට එන්නේ නැහැ නේ. ඔයා වෙහෙසෙන්න ඕන. මං කිව්වේ ඔයා වෙහෙසෙනකොට මං කිව්වේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා. ස්වභාවිකවම ඔයාට අවස්ථා එන්න පටන් ගන්න. හොයන්න නැති තාකල් මේ දේවල් ඔයාගේ ළඟට එන්නේ නැහැ කවදාවත් දේශීය. ඒ අමුතුම වාසනාවක් තිබ්බොත් අර. එනිසා ඔයාට පුළුවන් Google පාවිච්චි කරන්න. ආ Google පාවිච්චි කරන්න. පාවිච්චි කරලා Top Job කියන වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් තියෙනවා ජොබ් පෝස්ටිං, ජොබ්ස් දානවා. ඉතින් ඒ පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනේ එදිනෙදා දානේ මොනවද කියලා. ඒවට නිකන් ඇප්ලයි කරන්න පුළුවන්. තව එකක් වා දන්න හොඳ ආයතන ටිකක් අහගෙන කාගෙන් හරි ඒ හොඳ ආයතන කීපයක තියෙන හැම වෙබ්සයිට් එකකට ගියහම කැරියර්ස් කියලා එකක්. එතන ඔයාට පුළුවන් වාගේ ජොබ්ස් ඕන් නැහැ එයාලා දාන්න. ඔයාට පුළුවන් වාගේ CV එක අප්ලෝඩ් කරලා තියෙන. ඔයා ගිහින් ඒක CV එක අප්ලෝඩ් කරනවා. හොඳ ලස්සනට CV එක හදාගන්න ඒක වැදගත්. මේක අප්ලෝඩ් කරලා තියන්න. ඔපචුනිටි ආපු ගමන් එයාලා ඔයාට කතා කරන ඉතින් එහෙම අවස්ථාවක් හම්බෙච්ච අවස්ථාව ඕන තරම් තියෙනවා. පැහැදිලිද? ඊට අමතරව ඔයාට පුළුවන් මෙවැනි ආයතන කොහොමද හොයන්නේ කියලා මම තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තව කියන්න. ඉතින් මේකට ළමයි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න. පැහැදිලිද? අනිත් එක මේක වෘත්ති අධ්‍යාපනයනේ. ඒ නිසා කැල්කුලේටර් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් විභාගෙදී. අපි දන්නවා විශේෂයෙන් කැෂියෝ කැල් එකක් ගත්තොත් එහෙම ලංකාවේ දැනට ලොකු මුදලක් ඒක. දොළොස් තමහට 12,000කට විතර යනවා. ඉතින් කැල් සම්බන්ධයෙන් ගත්තාම සමහර පුද්ගලයෝ ඉන්නවා මේවා 2600 2500 වගේ පොඩි ගාණක් විකුණනවා. එයාලා ඉම්පෝර්ට් කර ලෙවල්. මේක ඉතින් අර ඔරිජිනල්ම ක්වලිටි එක නෙමෙයි. නමුත් වෙන රටකින් හදන තායිලන්ඩ් එහෙම නැත්නම් මැලේසියා වල ගහනවා වෙන්න පුළුවන්. ඒ කැල් එක වියට්නාම් වලත් තියෙනවා. ඒක පාට ගන්න පුළුවන්. පොඩි අඩු මුදලකට කැල් එකක් ගන්න එක අත්‍යවශ්‍යයි. මොකද ඒක ඔයාගේ විභාගයට හරි පහසුවක් සැලසෙන නිසා. සහ ඔයා මේක පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන් accounting paper එක කියන්නේ time management game. time එක කොහොමද මැනේජ් කරන්න කියන කැල් එකක් දැඩි බිඩි ගාලා ගහ ගන්න පුළුවන් වෙන්න. ඒකෙන් ඔයාගේ වේගය වැඩි වෙනවා නේ. තව එකක් තමයි විශේෂයෙන් මම දැකලා තියෙන ළමෙක් CV එක හදා ගන්න ඕනේ ඔයාගේ. විශේෂයෙන් job එකක් හොයන ළමෙක් නම් ලස්සනට CV එක හදා ගන්න. CV හදන හැටි ඔය YouTube එකේ ගිහිල්ලා search කරන්න ඕන තරම් videos තියෙනවා. ඕන නැති ඒවා නම් search කරනවා. ඉතින් නේද? මේ වගේ වැදගත් දේ search කරලා ආ ඉගෙන ගන්න බලන්න මේ කොහොමද හදන්නේ. එහෙම නැත්නම් CV හදන හොඳ online පුද්ගලයෝ ඉන්න service දෙන ආයතන තියෙනවා. ඒවා එකට පොඩි ගාණක් දීලා හරි ඔයාගේ CV එක ලස්සනට හදාගන්න. ඒ වගේම ඔයාගේ riff non related ref lease ලා දෙන්නත් දාන්න ඕනේ. ඉතින් එහෙම CV එකට දාන්න ඕනේ ඔයා ගැන ආඩ හිතවත්කමක් නැති ඔයා ගැන තක්සේරු කරන්න පුළුවන් පුද්ගලයෝ දෙන්නේ කිවිස්තර. එහෙම දාලා ලස්සනට CV එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි ඔයාගේ ජීවිතේ ඉස්සරහට හදාගන්න නම්. ඒක කලින් ඇවිල්ලා නේද? ජොබ් ඉන්ටර්වයුව එකට. නේද ජොබ් ඉන්ටර්වයුව එකට ගියාම දැන් ඔක්කොම කරලා ළමයි. ඔක්කොම සුදුසුකම් හදාගෙන. හරි. ජොබ් ඉන්ටර්වයුව එකට ගිහිල්ලා CV එකක් ලස්සනට හදලා. දැන් ජොබ් ඉන්ටර්වයුව එකට ගියාට පස්සේ ඔයා හරියට මුණ දුන්නේ නැත්තම් you are going to miss the opportunity. නේ? So it's very very important how you are going to face the interview. එතකෙදි ඔයා කොහොමද මාකට් කරන්නේ? How you are going to market yourself කියන හරිය වැදගත්. ඒතර ඔයා ගෙදරදී මේක පුරුදු වෙන්න ඕන. මුලින්ම ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්න interview එකට ගියම් ඔයා ගැන කියන්න කියලා නේද? Huh? Can you brief yourself? Huh? එහෙම නේ අහන්නේ. Can you go through your resume please කියලා එහෙම අහනවා. එතකොට අපිත් අහන්නේ මේ ප්‍රශ්නම තමයි. කාගෙන් හරි ළමයි job එකට ගන්නකොට. ඉතින් මේක ගැන ඔයා කියන්න පටන් ගන්න. ඔයා හදා ගන්න කොහෙන්ද මම ස්ටාර්ට් කරන්නේ? මං ගැන කොතනින්ද කියන්නේ? ඈ එහේ ඔයා ලස්සනට හදාගෙන ගෙදරදී ටිකක් ඉංග්‍රීසි හොඳට ඒක ප්‍රැක්ටිස් කර ලස්සනට යන්න ඕන. ඒතර ඔයා මේ ප්‍රශ්නේ අහපු ගමන් ඔයා දැන් මොන්න ඔක කියාගෙන කියාගෙන යන්න පුළුවන් නේ. ඉතින් කිසිම සූදානමක් නැතු. ජොබ් එකට යනකොට CV එකක් අරන් යන්න ඕන. CV දෙක තුනක් අරන් යන්න. අපි දන්නේ ඉන්ටර්වයුව බෝඩ් එකේ කීයක් ඉන්නවද කියලා. දෙන්නේ 3 දෙනෙක් අඩුම ගාන ඉන්නවනේ. අඩුම ගාන දෙන්නේ කෙනෙක් හරි CV එකක් අරන් යන්න. සමහරට එයා ඕගනයිස් නැත්තම් එයා CV එක අරන් ඇවිල්ලා නැහැ ඉන්ටර්වියු. ඒක ඉතින් අපිට කරන්න දෙන්නේ. නමුත් එයා අරන් ඇවිල්ලා නැත්තම් ඔයා CV එක යාට දුන්න නැත්තම්
එතකොට අර වාට පොඩි වෙලාවක් තියෙනවා, වා පොඩි එහෙම මේ වැරදුනත් එයාගේ ඇටෙන්ෂන් එක සීවී එක ඇතුලේ තියෙනවනේ. මේ පොඩ්ඩක් ඒවා ට්‍රික්ස් පාවිච්චි කරන්න. ඉතින් මේ දේවල් මම දැකලා තියෙනවා, YouTube වල තියෙනවා. ඉතින් ඒවා සර්ච් කරන්න, කොහොමද ජොබ් එක ඉන්ටර්වියු එකට මුහුණ දෙන්නේ, කොහොමද ඔයා ගැන ඔයා කියන්නේ, මේ දේවල් දැන් සකස් කරගන්න. ඈ මේවා ඔච්චර වැදගත්. සමහර ළමයි අපිට ටැලන්ට් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා හරියට ගිහින් ජොබ් එකේ ෆේස් කර ඉන්ටර්වියු එකේ ෆේස් කරාම they are so happy. ඉතින් සවා ආයතනයට ගන්නවා. පැහැදිලිද? නිසා කොච්චර සුදුසුකම් හදාගත්තත් කොච්චර වැඩෙක් වුණත් you should be able to market yourself at the interview. ඒක තමයි වැදගත්. ඒකත් හදාගන්න ඕනේ. ඒකත් ස්කිල් එකක්. ඉතින් මේ ස්කිල් නැතුව ඔයාට ඔපචුනිටි ගන්න බෑ. තේරුණාද? මේව හදාගන්න. ඒ වගේ මම කලින් කෝවාගේ CV එක ලස්සනට හදාගන්න. අනිත් එක chat GPT පාවිච්චි කරන්න. ඔයා දන්නවා ඔයා ගිහිල්ලා බලන්න දැන් Google search කරලා chat GPT කියලා. ඔයාට පුළුවන් chat GPT වල මේකෙන් සෑහෙන දේවල්. මොබයිල් එකක් නේ, මොබයිල් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. chat GPT 4 පුළුවන්, 3.4 පුළුවන්. මේ හරහා ඔයාට පුළුවන් spoken english ඉගෙන ගන්න. එයා ඔයාත් එක්ක කතා කරනවා දවස ගන්න. එහෙම හදා ගන්න පුළුවන්. ඔයා මොකක් හරි මාතෘකාවක් වගේ ආ පටන් ගන්න. So you can start speaking with them. නේ? ඔයාට දැන් ප්‍රශ්න තියෙන්නේ අපිට ඉංග්‍රීසි කතා කරන්න කවුරුත් නැති කෙනෙක්. ඉතින් මේක අවස්ථාව. කවුරුත් නැහැ, කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒ වගේම ඔයාට තව දැනුම හොයන්න මේක හරි වැදගත්. උදාහරණයක් විදිහට ඔයාට ලෙටර් එකක් ලියා ගන්න ඕන නම් ඉංග්‍රීසි වලින්. ඔයා අතින් ලියන්න. ඔයාගේ දැනුමෙන් ඔයා ලියන්න. ඒක කොපි කරලා ගිහලා දාන්න chat GPT එකට. අහන්න ඒක chat GPT එකට දාලා grammar correct කියලා අනිත් question mark එකක් දැම්මත් එයා දෙනවා ආට ඔක ලස්සනට ලියලා ඉතුරු ටික. ඔයාගේ දින්න කරුණු ටික පිළිවෙලට ලියලා දෙනවා. පැහැදිලිද? ඒ නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක තාක්ෂණයේ ඉස්සරහට 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 එන දේවල් මම පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන ළමයි. නැත්නම් හැමදාම වෙන්නේ මොකද්ද? අපි පැත්තකට යනවා, තාක්ෂණයේ තව එහාට යනවා. අපෙන් ඈතට යනවා එන්නේ වැඩි. මේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න තමන්ගේ පාවිච්චි කරන්න පටන් ගන්නකොට මේවා ඔයාට තව දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් accounting ගැන ගත්තත් ඔයාට accounting විස්තර අහන්න පුළුවන්. දැන් අපේ පන්ති උදාහරණයක් ඉදිරි ගිණුම් කරන එක ගැන මොනවාරි කියලා දුන්නා නම් ඔයාටකින් එතනින් අහන්න පුළුවන් තව විස්තර. ඒතොර එයා තව විස්තර කියනවා. කොට ඔයාට further readings අපි ඉගෙන ගත්ත ප්‍රමාණයට වඩා එහා ගිහින් තව දේවල් ඉගෙන ගන්න පුළුවන් මේක. ඉතින් මේක පාවිච්චි කරන්න පටන් ගන්න. හා හරි, ගණිත එක තමයි ස්පෝකන් ඉංග්‍රීසි කියන එක නේ. ආ ඉංග්‍රීසි කියන එක හරි වැදගත්. ඉතින් ඒකත් අත්‍යවශ්‍යයි කියන එක අපි හොඳටම දන්නවා නේ. ඈ හැමෝම මාසෙ කතා කරන්නත් නේ. But we don't do anything. මොකුත් කරන්නේ නැහැ නේ. දවසල නිකන් විනාඩි 5ක්වත් මේ වෙලේ වැය කරලා මොනවා හරි කරනවා. I don't think මොනවත් කරන්නේ නැහැ වල. ස්කෝලේ පීරියඩ් එකක් නම් තියෙනවා. ඒකෙත් හරියට ඉගෙන ගන්නෙත් නැහැ. අවුරුදු 11ක්, 12ක්, 13ක් විතර අපි උත් කරා. ඒක වැඩක් නැහැ, හරියන්නේ නැහැ. නේ ස්කෝල ටීචර්ලා කතා කරන්නේත් නැහැ, අවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් වාත් කතා කරන්නේ කාටවත්. ඒ නිසා ඔයා තමයි මේක ස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් ඒක මතක තියාගන්න, ඒක ඔයාගේ දවසේ දවසේ කාර්යයක් කරගන්න. නිකම් පොතක් අරගෙන හයියෙන් හයියෙන් කියවන්න. මේ කට දිව සියල්ල ඒ වචන වලට හුරු වෙන්න පටන් ගන්නවා කතා කරද්දී. එතකොට ආ දිව පැටලෙන්නේ නැහැ ওই වචන කතා කරද්දී. ඊට පස්සේ වචන පාඩම් කරන්නේ ඒ මෝඩ වැඩ. අපි දැන් අවුරුදු 13ක් විතර වචන පාඩම් කරලා එකක්වත් මතක නැහැ නේද? ඩික්ටේෂන්. ඒ නිසා අපි පාවිච්චි කරන්න ඕන සෙන්ටෙන්ස් ග්‍රැමර් ඕනේ නැහැ. ග්‍රැමර් ෆෝගෙට් අබවුට් ග්‍රැමර්ස්. ග්‍රැමර් වැඩක් නැහැ. ග්‍රැමර් නැතුව ග්‍රැමර් ඉගෙන ගන්න ඔයා සෙන්ටෙන්ස් පැටර්න් එකත් එක්ක. ඔයා මේක පාවිච්චි කරන්නේ කොතනද? මේක ඒවත් එක්ක තමයි ඉගෙන ගන්න. ප්‍රේසල් වර්බ්ස්. වචන ටික. වචන තනියෙන් ලියා ගන්න පොතක් පොඩි පොතක් තියාගෙන දවස ගන්න. දවසට එක ප්‍රේසල් වර්බ් එකක්. ඒක කොහෙද පාවිච්චි කරන්න පුළුවන්? අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ. තව ගොඩක් දැන් ඇප් තියෙනවා. තව එකක් මොකද්ද? ඩොලින්ගෝ ඇප්. ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඇප් එකේ වාට දාන්න පුළුවන් සිංහලයි, මට මතක නැහැ සිංහල තියෙනවද කියලා. සිංහල, ඉංග්‍රීෂ් වගේ දැන් ඇප් තියෙනවා ස්පෝකන් ඉංග්‍රීෂ් හදා ගන්න. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඔයාට මෙතඩ් එකක් විදියට. විශේෂයෙන් මම කියන්නේ
දවසට විනාඩි 10ක් හරි කමන්නේ, පැය කාලක් හරි පොතක් අරගෙන හයියෙන් කියවන්න. ඒ වචන වලට නිතර නිතර හැම එකම දේ කියවන්න. එකම ෆිල්ම් එකක් නැත්නම් එකම පොඩි YouTube වීඩියෝ එකක් අරගෙන ඒක හැම වෙලේම අහන්න. එකම එක. ඒක ඔයාට හොඳට පුරුදු වෙනකම් කනට ඇහෙනකම් ඔය අහන්න ඕනේ. අහලා 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 පුළුවන් නම් ඊට පස්සේ පොතක ඒ ටික ලියාගන්න. ලියාගෙන ඊට පස්සේ බලන්න ඔයාට තනියම ඒක කියන්න පුළුවන්ද. මේ වගේ දේවල් මොනව හරි කරන්න ඕන ළමයි. මේක කරේ නැත්නම් මේක කවදාවත් හරියන්නේ නැහැ. එනිසා ඔයාට කවුරුත් ඇවිල්ලා මේක දෙන්නේ නැහැ. මතක තියාගන්න ඔයා ක්ලාස් කීයකට ගියා? ආ බ්‍රිටිෂ් කවුන්සිල් හෝ ඒවා බ්‍රිටිෂ් වේ හෝ ඒවා ඔය කියන සක්විති හෝ කොහේ ගියා? You can't speak English unless you speak it. ඔයා පටන් ගත්ත කතා කරන තාක්කල් මේක හරියන්නේ නැහැ. මේක අපිටත් තුන. අපිත් එහෙම තමයි. අපිත් කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. ගෙදර දන්නෙත් නැහැ. අපිට පිට කවුරුත් ඇත්තෙත් නැහැ. තමයි ඔයා මුලින් 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 පටන් අරගෙන පටන් අරගෙන පටන් අරගෙන තමයි මේක ටික 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 ඉම්ප්‍රූව් වෙන්න පටන් ගන්න. පැහැදිලිද? එනිසා කවුරුත් ඇවිල්ලා මේක දෙනගන් ඉන්න බෑ. මේකත් ඉතින් ඇත්තටම වැදගත් නේ. ජොබ් එකකට ගියත්, වැඩකට ගියත්, ආයතනයක කොහේ හරි වැඩකට ගියත්, රට යන්න වුණත්. සෝ මේක ඇත්තටම වැදගත්. ඒ නිසා මේ වෙනුවෙන් පොඩි අවධානයක් යොමු කරන්න. ඔයාගේ දවසේ කාර්යයක් ඉදිරියට අඩුම ගන්න පැය භාගයක් විනාඩි පැය කාලක්වත් මේ වෙනුවෙන් යොමු කරලා මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්න. ඉතින් ඕක කිව්වට කරෙන්නේ නැහැ. ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඈ ඔයා මොනවා හරි කරන්න පටන් ගත්තොත් මෙහෙම හැමදේම ළමයි if you do something over the period of time continuously ඒක තමයි improvement එක කියන්නේ. ඒක තමයි improvement එක. ඔයා පටන් අරගෙන මීට හිමීට පටන් ගන්න. පටන් අරගෙන පටන් අරගෙන පටන් අරගෙන චුට්ට 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 කාලයක් තිස්සේ යනකොට ඕක නිකම්ම වැඩි වෙනවා. ඔයාට vocabulary ගොඩක් එකතු වෙනවා. මේක ඇත්තටම වැදගත් නේ. ඔයාගේ දිව හුරු වෙනවා. ඔයා වචන ඔයාට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒක කොහේද පාවිච්චි කරන්න කියලා ඉගෙන ගන්නවා. ඈ ඉතින් මේ දේවල් එක්ක ඔයා ඉබේම මේවට හුරු වෙලා බය නැති වෙලා කතා කරන්න පටන් ගන්න. ඒ නිසා මේ වෙනුවෙන් පොඩි අවධානයක් යොමු කරන්න. මොකද මම මේ කියන්න හේතුව තමයි යමයි. මේක වෘත්තිමයනේ. වෘත්තිමය සුදුසුකම. ඔයා මේ වෘත්තිමය සුදුසුකම් හදාගෙන ඔයා චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණත් වැඩක් නැහැ if you can't speak english. මේ එතකොට මොකද වෙන්නේ? කතා කරන්න බැරි වුණොත්. So how you are going to express your opinion between your employees? නะ ඔයාගේ අදහස් ඔයාගේ කම්පැනි කට්ටියට කොහොමද ඔයා දෙන්නේ? දෙන්න විදියක් නැහැ නේද? ඒ නිසා මේක අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් මේක හදා ගන්න ඕනේ. ඒ නිසා දැම්ම ඉඳා විනාඩි 5ක් අඩුම ගන්න දවසට. පොඩි පොතක් අරගෙන vocabulary ටිකක් හදා පන්ති යන්න ඕනේ. අද වර්තමානයේ මෙච්චරට තියෙනවා පහසුකම්. YouTube තියෙනවා. හරි. ChatGPT තියෙනවා. තව English spoken apps තියෙනවා. app වල සල්ලි ගෙවලා කරන්න ඕනේ නැහැ. free තියෙන ටිකක් අරගෙන කොහොම හරි හැම එකකින්ම ඉගෙන ගන්න බලන්න. හරි. හරි අනිත් එක තමයි ළමයි මේ සැලසුමක් plan එකක තියෙන වැදගත්කම. මං කිව්වා වගේ පොඩි plan එකක් හදා ගන්න ඕනේ. මොකද ඒ හරහා තමයි ඔයාගේ අරමුණ පැහැදිලි වෙන්නේ. මේ අරමුණට යන්න පුළුවන් විකල්ප අවස්ථා හොයන්න පටන් ගන්න. ඔය හොයනකොට ඔයාට ඒ දේවල් ලැබෙන්න පටන් ගන්න. ඒ නිසා පොඩි සැලැස්මක් අත්‍යවශ්‍යයි. ඔයා ඔයාගේ ජීවන තත්ත්වය උසස් කරනවත් එක්කම ඔයාගේ පවුලේ අනිත් අයගේම ජීවන තත්ත්වය උසස් කරනවා නම් කරන්ඩ ඔයා මොකද්ද කරන්නේ? ඒ වෙනුවෙන් පොඩි සැලැස්මක් හදන්න ඕනේ. Don't waste your time. නිකන් කාලය නාස්ති කර කර ඉන්න එපා. මොකද එහෙම අරමුණක් නැතුව ඉන්නවා කියලා කියන්නේ ඔයාගේ නිකන් කාලය නාස්ති වෙනවාට තේරෙන්නේ නැහැ. ඔයාගේ කාලය එක්කම ඔයාගේ අධ්‍යාපනය නිකන්ම නාස්ති වෙලා යනවා. නේ? ඔයාට තව ගොඩක් ලැබෙන්න තියෙන opportunity අවස්ථා නොවට ගොඩක් නැති වෙලා යනවා. මම කලින් කිව්වාගේ මේ සුදුසුකම් මේ ටික ඔක්කොම ලෑස්ති කරගෙන හිටියොත් තමයි ඔයාට opportunity එකක් ආවම මේක use කරන්න පුළුවන්. නැත්නම් ඔයාට ඒක miss වෙනවා. හරි. ඉතින් ඒ නිසා වර්තමානයේ අපි දන්නවා ඉතින් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් අය ජොබ් ඔපචුනිටි හොයනවා. ඉතින් ජොබ් ඔපචුනිටි ළමයි දැන් විශේෂයෙන් ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ රුපියල ටිකක් වැඩිනේ. ඒතර රුපියල වැඩි වෙනවා කියලා කියන අපි කියන්නේ අපේ ලංකාව පැත්තෙන් රුපියල බාල්දු වෙලා කියන්නේ. මේ රුපියල බාල්දු වෙනකොට ඩොලරේ මොකද වෙන්නේ? ඩොලරයට ගෙවන්න ඕන රුපියල් ගන්න අඩු වෙනවා. ඒතර අරේ ඒ කියන්නේ අපේ බාල් දිනනවා කියලා කියන්නේ ඩොලරේ මොකද වෙන්නේ? එයා වැඩි වෙලා නේ. ඩොලර become strong.
එනම් අර ෆොරින් කරන්සි එක ස්ට්‍රෝං වෙලා තියෙන අපි බාල්දිනවා. එනිසා එයා ස්ට්‍රෝං නිසා ගොඩාක් ආයතන ලංකාවේ සේවකයෝ බඳවා ගන්න කැමති වැඩවලට. මේක රටවල් වලට යන්නම ඕනේ නැහැ. එහේ ඉඳන් රිමෝට්ලි වැඩ කරන අවස්ථාත් තියෙනවා. පැහැදිලිද? එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා විශේෂයෙන් ඔයාගේ ලස්සනට CV එක හදාගෙන ඊට පස්සේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න. LinkedIn LinkedIn. මොකද ඒක ඇතුලේ තමයි ගොඩක් ප්‍රොෆෙෂනල් ලයින් මේ වර්ල්ඩ් වයිඩ් තියෙන ජොබ් පෝස්ටිං ඕකට එනවා. LinkedIn ප්‍රොෆයිල් එකක් ලස්සනට හදලා, මේ Facebook නෙමෙයි, Facebook වල ජොබ් නෑනේ බයිලනේ දියේ නේ, අනවශ්‍ය දේවල් තමයි ගොඩක්. LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්න ප්‍රොෆෙෂනල් විදියට, CV එක හදාගන්න, ඊට පස්සේ ඉංග්‍රීසි හදාගන්න, පොඩි සැලැස්මක් හදාගන්න. එතකොට ඔයාට ඔපචුනිටීස් එන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඒ නිසා වාට ගෙදර ඉඳන් රිමෝට්ලි වුණත් වැඩ කරන්න අවස්ථාව තියෙනවා වර්තමානයේ. ඩොලර් හම් වෙනවා ලංකාවට. පැහැදිලිද? එහෙම කම්පැනි තියෙනවා. මම දැක්ක අදත් පෝස්ටිං එකක් තියෙනවා ඩුබායි කම්පැනි එකක්. චීෆ් ගෲප් සෝරි ගෲප් ෆයිනෑන්ස් මැනේජර් ඉල්ල තිබ්බා. මම නිකන් පොඩ්ඩක් බැලුවා. බලනකොට ඩුබායි යන්න එන්න ඕනේ මා අවුරුද්දකට දෙපාරක් විතර. ලංකාව ඉඳන් වැඩ කරන්න තියෙන ඩොලර් වලින් සැලරි ගෙවුවා. ඩොලර් වලින් සැලරි ගෙවනවා කියන ළමයි ලංකාවේ තුල ටැක්ස් ගෙවන්න ඕනෙත්. ඒ ඔපොචුනිටි ඒවා. ඒවා පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ පාවිච්චි කරන්න ඉන්න ඕන තමයි. ඉතින් මේවා ළමයි හොයන්න ඔයාගේ සුදුසුකම් ටික හදා ගන්නවත් එක්ක මේ දේවල් ඔක්කොම වට හොයා ගන්න පුළුවන්. සහ ෆොරින් ජොබ් ඔපොචුනිටි කොහොමද හොයන්නේ? ඉන් අහන්න chat GPT එකෙන්. එයා කියන ඔයාට ඒ රටවල මොන රටවල වලද ඔයාලා හොයන්න ඕන? උදාහරණයක් විදියට කිව්වොත් ඕස්ට්‍රේලියාව හොයන්න ඕන, UK හොයන්න ඕන, කැනඩා හොයන්න ඕන. එම නැත්තම් අපි තුමුකෝ වෙන රටක මොන හරි වෙන ඩුබායි අපි ගත්තොත් ඊට පස්සේ එහෙම නැත්නම් UAE මොන හරි වෙන රටකට, බහරේන්, කුවේට් මේ වගේ රටකට යන්න ඕන නැත්නම් වියට්නාම් වෙන්න ඕන. මොනවද තියෙන ජොබ් පෝස්ටින් දාන්න යාලගේ වෙබ්සයිට්? දැන් වාට ඒක එකපාර හොයා ගන්න බෑ. මේ තියෙන මේ මේ තරම් මේ chat GPT ගාත මාර දැන ඔය chat GPT කියන ළමයි මේ Google වල හැමතැනම තියෙන තොරතුරු ටික ඔක්කොම ඒක රාසී කරලා එක තැනකට අරන් තිනවා. එතකොට අපි මොනවා හරි අහපු ගමන් එයා මේ ඔක්කොම බලලා අපිට උත්තරයක් දෙනවා. ඕක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේක නිකන් අර දැනුම ගොඩක් just click of a button ඔයාට නිකන් උත්තර ගොඩක් හොයාගන්න පුළුවන්. පැහැදිලි? ඊට පස්සේ මේ වෙබ්සයිට් වල ගිහලා ඔයාට බලන්න පුළුවන් මොනවද එයා අහන්නේ. ඉතින් මේවා බලන්න කොච්චර දේවල් තියෙනවද හොයන්න නේ. මේවා ඔයාට කවුරුත් ඇවිල්ලා කියන්නේ නැහැ. මේ මම මේ දැන් කිව්වට හොයන්න පටන් ගන්න. හරි, මං හිතන්නේ අපි ලොකු වෙලාවක් කතා කරා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැනට අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා නැත්තම් දැන්වත් ක්ලාස් එකට එන්න, ඇවිල්ලා වාගේ වෙබ්සයිට් එකේ ලොගින් හදාගෙන පළවෙනි දවසේ ඉඳන් පන්ති පටන් අරගෙන පිළිවෙලකට ලස්සනට ස්ටඩි කරගෙන යන්න. විශේෂයෙන් අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. මොකද මේවා වෘත්ති විභාග. ඔයා වෘත්ති විභාගයක් ඇතුලේ ළමයි ප්‍රෙෂර් වෙන්න ඕනේ නැහැ නේ. පීඩනය ඇති කරගන්න ඕනේ නැහැ. පීඩනයක් ඇති කරගත්තොත් එහෙම ඒව එපා වෙනවා. පීඩනයක් එනකොට ඒ දේ හැමදේම එපා වෙනවා. නැත්නම් පීඩනයක් ඇති කර නොගෙන මේ වැඩේ කරන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? කාලයත් එක්කම මේ වැඩේ දිගින් දිගටම කරගෙන ඉන්න ඕනේ. මාස 6යිදී සබ්ජෙක්ට් හතරක් තියෙනවා. මේ සබ්ජෙක්ට් හතර බැලන්ස් කරගෙන පාඩම් කරගෙන එන්න. විශේෂයෙන් ඒ ලෙවල් කරන ළමයි ඉන්නවනම්, ජොබ් කරන ළමයි ඉන්නවනම්, ජොබ් කරන අය විශේෂයෙන් මම දන්නවා රැයට පාඩම් කරන්න බෑ. මම ජොබ් කරා නැගිටින්න උදේ. දැන් කියන්න බෑ නැගිටින්න මට බෑ, මට උදේ පාඩම් කරලා හරියන්නේ නැහැ. ෆෝගෙට් අබවුට් ඉට්. ඒක පුළුවන්. පටන් ගන්න පැය භාගෙ විනාඩි පැය කාලෙකින් පටන් අරගෙන මේ දේ කරන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා නිකන්ම කාලනාස්ති කරන්න එපා. එතකොට ඔයා මේ දේ සැලසුමක් ඇතිව කරනවා නම් අනිවාර්යයෙන්ම මේ අරමුණු කරා ළඟා වෙන්න පුළුවන්. ඒ අරමුණට පාර කැපෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් අපේ පන්තියෙන් ඔයාට ඒකෙන් ලොකු දිරිගැන්වීමක් වෙයි. මොකද අපේ ආයතන ඇතුළෙත් ඒ එච්චර ඉහළට ඉගෙන ගත්ත ලොකු රැකියාවල නිරත වෙන සර්ලා ඉන්න නිසා. හරි, මේ ටික තමයි මට දැනුවත් කරන්න ඕනුනේ. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ළමයින්ට අහන්න පුළුවන්. බලමු අපිට ප්‍රශ්න තුනක් දැනට ඇවිල්ලා තියෙනවා මොනවද කියලා.
එක ප්‍රශ්නයක් අහලා තියෙනවා, A-level කරන කෙනෙක්ට අනිත් subjects balance කරන්න පුළුවන්ද A-level subject හර business law වගේ? ළමයි, අපිට ජීවිතයේදී එකම දේ කරන්න හම්බෙන්නේ නැහැනේ. So you get so many things to do. අපි කියන්නේ ඒක අන්තිමට multiple task handling කියලා. බහුවිධ කාර්යයන් handle කරන එක. handle කරන එක. හරි. එතකොට බහුවිධ කාර්යයන් කාර්යයන් ගණනාවක් එක විට කරගෙන යන එක. ඒකෙන් තමයි මම කියන්නේ ඒකට plan එකක් ඕනේ කියලා. ඔයා අන්තිම මොහොත වෙනකන් ඉඳලා පාඩම් කරන්නේ නැහැනේ. ඔයා සතියෙන් සතිය කරන ටික දිගින් දිගටම පිළිවෙලට කරගෙන යනවා. මොකද්ද අමුතු ප්‍රෙෂර් එකක් අන්තිම විභාගෙදී. ඔයාට කිසිම ප්‍රශ්න එකක් නෑ. ඔයා පාඩම් කළා, ඔයා දාලා ෂෝට් නෝට් ටික හදලා තියාගෙන ඉන්න. බැලුවා කිසිම මිහි ලිව්වා. අනිත් එක ළමයි මේ වෘත්ති විභාගය ඇතුලේදී ඔයාට AB ගන්න එක වැදගත්ම නෑ. ගන්න ඕන හොඳයි. S අරගෙන පාස් වුණත් so you are passed. විභාගෙ සමා. මේකෙදී වා මේ ටික ඉවර කරලා වා චාටර් ඉවර කරාට පස්සේ ඒ ටික ඉවර කරාට පස්සේ කවුරුත් ඔයාගෙන් අහන්නේ නැහැ ඔයාට S'ද A'ද තිබ්බේ කියලා. End of the day, what is important is to pass the exam. Exam එක pass වෙන එක තමයි වැදගත් කාරණා. ඒ නිසා මතක තියාගන්න මම කියන්නේ හැමදේම manage කරන්න ඕන. මොකද කවදාවත් ඔයාගේ ජීවිතේදී එකපාර එක විට එක එක කාර්යයක් බැගින් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අනිත් එක මේ අහන ප්‍රශ්නට උත්තරේ තමයි මම අර කිව්වේ මේක කාලයක් තිස්සේ ඔයා එකී කරන්නේ. එතකොට අනිත් එක මේක දැනුම විශේෂයෙන් මම කියලා දෙනවා. මමයි කරන්නේ බිස්නස් ලෝ සබ්ජෙක්ට් එක. බිස්නස් ලෝ එක ඔයාගේ ජීවිතේ ඔයා දකින්න විදිය වෙනස් වෙනවා. ඇත්තටම මාර ලස්සන විෂයක් ලෝ කියලා කියන්නේ. ඉතින් ඒක ඔයාගේ ජීවිතයට එකතු වෙන්නේ. ඉතින් මේක සබ්ජෙක්ට් එකක් විදියට ගන්න එපා ළමයි. නිකන් මේක සබ්ජෙක්ට් එකක් කරලා පාස් වෙන එකක් නෙමෙයි. ඔයා මේ ඉගෙන ගන්නවා ඔයාගේ ජීවිතේට. ඒකයි මේ කරන්නේ. අන්නේ ඒක ඔළුවට දාගන්න විශේෂයෙන් මේ සබ් විෂයන් ඔයා මේ ඉගෙන ගන්නේ ඔයාගේ ජීවිතේට. ඔයාගේ ඔයාව පෝෂණය කරා. නැතුව මේ විභාගය සමත් වෙන්න ඔය ඒ ලෙවල් වගේ නිකන් සාමාන්‍ය පෙළ වගේ නිකන් විෂයක් ඉගෙන ගන්න විභාගෙ ලියන්න නෙමෙයි. This is for your acknowledge. මේක ඔයාගේ දැනුමට ඉගෙන ගන්න. මොකද මේ දැනුම ඔයා කවදා හරි ආයි පාවිච්චි කරන්න යනවා. ඒකයි. තේරුණාද? ඒක මතක තියාගන්න. මේක ඔයාගේ දැනුමට නම් ඔයා ඉගෙන ගන්න ඒවා දැනුම එකතු කරගෙන යන්න එපා කාලයක් තිස්සේ නේද? ඔයාට අන්තිම මොහොතේ ගිහිල්ලා දැනුම එකතු කරගෙන විභාගෙ ලියලා සමත් වෙන එක නෙමෙයි. වැදගත්. මාසෙන් මාසෙ ලස්සනට පාඩම් කරලා දැනුම එකතු කරගෙන විභාගෙට ලියලා එයා C එකක් ගන්නවා කියමු හිතමු. තව කෙනෙක් ආ අන්තිම මොහොතේ පාඩම් කරලා එයා B එකක් හෝ A එකක් ගන්නවා කියලා හිතමු. ඒ දෙන්නගෙන් වඩා හොඳ කවුද? මං කිව්වනේ. ජොබ් එකකට කරන්න ගියාම අර 100 එක ගත්ත ළමයා කී දැනුම තියෙන. දැනුම තමයි එතන දිවද ගත්තේ. නැතුව මේ ඒ කියන එක නෙමෙයි. ඒක අමතක කරා. තේරෙනවද? ඒ නිසා මේවා ඔයාගේ ජීවිතේට ඉගෙන ගන්නේ දැනුමට ඉගෙන ගන්නේ. ඒ නිසා කාලයත් එක්ක ඔයා මේක ඉගෙන ගන්න. එතකොට අන්තිම මොහොතේ කිසිදු පීඩනයක් නැතුව ඔයා විභාගෙ ලියන්න ඕන. තේ මට්ටමට වැඩ කරන එක ඔයාගේ වාක්‍යය. ඒරලුත් එහෙම ඔයා කරන්න ඕන. ඔයා අවුරුදු දෙකක දේවල් ඔක්කොම එකතු කරගත්තු එහෙම කොච්චර පීඩණයකද ඉන්නේ කියලා බලන්න. දැන් මේ පාර දෙසැම්බර් තියෙන විභාගෙට ළමයි මේ දැන් පාඩම් කරන්න ගත්තොත් so they are under huge pressure. හැබැයි අවුරුදු දෙකක් තිබ්බා එයා හිමින් හිමින් පාඩම් කරගෙන ෂෝට් නෝට් හදාගෙන සර්ලා ඉවර කරලා දෙයක් පාඩම් කරගෙන අවිල්ල හිටියනම් අද එයාට කිසිදු ප්‍රෙෂර් එකක් තියෙනවද? ළමයි මේවා හදාගන්න ඕන ඔයාලගේ ජීවිතය ඇතුළේ. නැත්තම් කවදාවත් ගොඩේමක් නෑ. විශේෂයෙන් වෘත්ති විභාග දැන් මේ පුරුද්දවා ඒටි ඇතුලේ හදාගත්තොත් මේ පුරුද්ද වාගේ උසස් පෙළ විභාගය හදාගත්තොත් සාමාන්‍ය පෙළ දිවාට පුරුද්ද නැහැ. ඕක නිකන් ලියන්නේ සාමාන්‍ය පෙළ. ඉගෙන අපි සාමාන්‍ය කියලා කියන්නේ. උසස් කියන්නේ එහෙම නෙවෙයි. මනස උසස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි වෘත්ති විභාග ඇතුලේත් මේවා හදාගත්තේ නැත්තම් ඔයා මේ ඒටි ඉනේ කරන්නේ. හැබැයි ඔයා චාටර් CMA කරන්න ගියාම මීට වඩා වෙනස්. ඔයාට මේ ඒ වැඩේ එතනදී කොහොමදත් කරන්න බෑ. ඔය කාලයත් එක්ක ඔයා දැනුම රැස් කරගෙන එකතු කරගෙන යන්න ඕන. එහෙම තමයි ඉබහා කරන්නේ. ඉතින් මං හිතනවා මේ ප්‍රශ්නෙට ඇත්තටම උත්තරයක් හම්බෙන්නේ නැති කියලා. So you have to plan. සැසුම් කරන්න ඕනේ කාලයත් එක්ක වැඩ කරන්න. ඒක තමයි වැදගත්. So all welcome syllabus එකේ හුඟක් ආවා නේද? 81 accounting syllabus එකේ තියෙන. ඕ. හැබැයි ඒ මට්ටමින් හිතන්න බෑ. All welcome කියන්නේ මහා සාමාන්‍ය දෙයක්.
ඊට වඩා අපි ගොඩක් දේවල් ඒටි වලදී ඉගෙන ගන්නවා. ලක්මිනී මැට් ගැන දැනුවත් කරන්න. මැට් කියලා කියන්නේ මෙම්බර් ඔෆ් ඒටි කියන පදවි. ඒතකොට ඔයා විභාග තුන සම්පූර්ණ කරනවා ළමයි. ඒක ඒටි එක, ඒටි දෙක, ඒටි තුන සම්පූර්ණ කරාම ඒටි ආයතනය කියනවා. මේකත් වෘත්ති විභාගයක් නිසා ඔයා අවුරුද්දක පුහුණුවක් පෙන්නනවා. ඒ අවුරුද්දක පුහුණුව පෙන්නලා ඊට පස්සේ පොඩි තියෙනවා පොඩි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ වාට පුළුවන්, අපි ඇත්තට මේක ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කරාට පස්සේ වාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න සමාජිකත්වය. මෙම්බර් ඔෆ් ඒඩී කියන සමාජිකත්වය. ඇප්ලයි කරලා ඒක ගන්න පුළුවන්. එතකොට ඒඩී ආයතනය සමාජිකින් බවට පත් වෙනවා. වර්තමානයේ ඉන්නේ 40,000ක් විතර ප්‍රමාණයක් තමයි ඒඩී ආයතනය සමාජිකින්. ඒකේකට කෙනෙක් විදියට වාට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අරමුණ වා CMA කරනවා නම්, චාර්ට් කරනවා නම් දැන් ඉස්සෙල්ලා ඒක තීරණය කරන්න ඕනේ. දැම්මම හිතන්න එපා. විශේෂයෙන් ඒටි තියුණු කරලා ළමයින්ට දැන් අවබෝධයක් තියෙනවා ඒ මම මොකද්ද කරන්න ඕනේ ඉස්සරහට කියලා. ඉතින් ඔයා CMA ඒටි චාර්ට් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මැට් එකේ ට්‍රේනින් කාව කරන්න යන්න එපා අවුරුද්දක්. ඔයා රෙජිස්ටර් වෙන්න CMA එකේ දැම්ම ඉඳන්. CMA එකේ රෙජිස්ටර් වෙලා ඒකට අදාළ ට්‍රේනින් එක කාව කරන්න. CMA එකේ අවුරුදු 3ක් කාව කරන්න එපා. දැන් මෙහෙම එකක් ප්‍රශ්නේ තියෙන පුතේ, ඒටි එකේ වා වැඩ කරලා අවුරුද්දක් කවා කරලා ඒටි එකට පෙන්නලා ඊට පස්සේ වා CMA එකට ඇවිල්ලා රෙජිස්ටර් වුණාට පස්සේ CMA එක කියන ඔයාගේ පරණය අපිට වැඩක් නැහැ. ඔයා CMA රෙජිස්ටර් වුණාන රෙජිස්ටර් වුණ දවස් ඉඳන් තමයි අවුරුදු 3ක් වුණා. දැන් මොකද කරන්නේ? තව අවුරුදු 3ක් වැඩ කරලා එයාට පෙන්නන්න. ඉතින් ඇයි අපිට කරන්න බැරි? ඒටි එකේ සුදුසුකම් පෙන්වන්න පටන් ගන්න කලින් අපි CMA එකේ රෙජිස්ටර් වෙලා CMA එකේ රෙජිස්ටර් වෙලා CMA එකේ කවර් කරගෙන යනවා. CMA එකේ කව කරාට පස්සේ අවුරුද්දක්, ඒ අවුරුද්ද අපි AT එකට දෙනවා. එතකොට AT එකේ එක පිළිගන්න. එහෙම තමයි මමත් කරේ. මම චාරට් එකේ ආටිකල් කව කරා, ඒක AT ආයතනයට පෙන්නනවා. සේ AT එක කව කරලා ඊට පස්සේ CMA එකට ගිහින් කව කරන්න හිටියොත් එimhe වාට තව අවුරුද්දක් වැඩිපුර වැඩ කරන්න වෙනවා. මේක කව කරලා පෙන්නන්න. නම් හිතන එකට උත්තරේ එන්නේ නැති කියලා නේ. සර් මට AT3 කරන්න ඕනේ. AT2 පාස් වුනේ 2008. ඉතින් AT සිලබස් වෙනස් වෙලා ඇති නේද? ඔව්, දැන් දැන් තියෙන සිලබස් එක මේ පාර විතරයි තියෙන්නේ. ඊළඟ පාර වෙනස් වෙනවා. අලුත් එකක් තව එනවා. සිලබස් වෙනස් ඇති නේද? එතකොට දැන් AT3 කරන්නේ ප්‍රශ්නයක්ද? රෙජිස්ට්‍රේෂන් එකේ රිනීවල් කළේ නැහැ. තවම 15 15 ඉයර්ස් නිසා 29,500ක් වගේ කිව්වා. ඒක ගෙවන්න එපා දැනට. අපිට උත්තරයක් එනකන් ඉන්න. ඒ ළඟදිම ඒ ස්ටාර් ගාස්තුවක් ගෙවලා ඒක කරන්න අවස්ථාව දෙයි. ඒ නිසා ඔයාගේ AD 3 ක්ලාසස් ඇවිල්ලා ඔයා ස්ටඩි කරගෙන යන්න. ඒක අපිට ඕන තරම් කල් තියෙනවා. ඒ වැඩේ හිමින් අපි කරගමු. මම ඉන්නවානේ, බය වෙන්න එපා. හරි, එච්චරද ප්‍රශ්නේ? මෙන්න මුල් ප්‍රශ්න තියෙනවද? ඇල්ලම මේ වෙලාව 10:40. ඔයිට වඩා පැය කහම ආරම් මේ ඉස්සරහින් ඉන්නේ. තව මොනවාරි තියෙනවා අහන්න ගමන් ප්‍රශ්න ප්‍රශ්න. සමහරට ඔයාලට මේ වගේ අවස්ථාවක් ආයේ ජීවිතේට හම්බෙන්නේ නැති වෙයි. ඔයාලට එහෙම ප්‍රශ්නයක් අහලා යමක් දැනගන්න. ඉතින් ඒ නිසා ළමයි මොකක් හරි කතා කරන්න අවස්ථාවක් ආවොත් විශේෂයෙන්ම ඔන්ලයින් ළඟ නෙමෙයි, ළඟ නැගිටලා කට්ටිය බලාගෙන ඉඳි කතා කරනව නෙමෙයි, ඔයා වාගේ ගෙදරයි ඈ. ඉතින් ඒ නිසා බය නැතුව ඔන්ලයින් එකකදී කතා කරන්න. ඔන්ලයින් ඉන්ටර්වයුව එකක් තිබ්බත් ඔයා බය නැතුව කතා කරන්න ඕනේ. මොකද කිසිම බය වෙන්න හේතුවක් නැහැ නේද? අවුරුත් නෑ ඔයාගා. මට බය නැතුව කතා කරන්න පුළුවන්. කතා කරන්න අවස්ථාවක් ආවොත් ඒ පළවෙනි අවස්ථාව ගන්න. වායේ පළවෙනි අවස්ථාව ගන්නවා කියන්නේ තෝට එක ජීවිතේ වාගේ අත්දැකීම. ඒ අත්දැකීමත් එක්ක ඔයා දෙවනි දවසේ අනිවාර්යයෙන්ම කතා කරනවා. එනිසා ඔයා කතා නොකළොත් වෙන්නේ ඔයාගේ පළවෙනි අවස්ථාව තව පස්සට කල් දානවා. ඒ කියන්නේ ඒ අත්දැකීමත් ඔයා පස්සට තව කල් දානවා. එනිසා අවස්ථාවක් දුන්නොත් කතා කරන්න. So you have to get that. වායේ ගන්න. අරගෙන කතා කරන්න. තේරෙනවද?
මොකද ඒ අත්දැකීම වැදගත්. ඒක දෙවෙනි අවස්ථාවේ ආයාපුවම ඔයාට අනිවාර්යෙන් කතා කරන්න බය නැහැ ඔයා. තව උනා තියෙන. තව උනා හරි මම කව කරපු නැති ප්‍රශ්න මොන හරි තියෙනවද? තොරස දැන් අපි AT2 ජෙබ්‍රාරි ලියන්. එතකොට ලෙවල් 3 කරනකොට අලුත් සිලබස්. ඔව්. ලෙවල් 2 එක කම්ප්ලීට් කරාම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලෙවල් 2 කම්ප්ලීට් 3 වෙනි එක විතරයි කරන්න තියෙන්නේ. එච්චරයි. එතකොට සිලබස් චේන්ජ් එකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන ළමයි දෙවෙනි එකට ඇවිල්ලා සබ්ජෙක්ට් අලුතෙන් වැටුණොත්. වා දෙවෙනි එක නම් දැන් කරන්න ඉන්නේ. දෙවෙනි එකේ සබ්ජෙක්ට් කීපයක් විතරයි නම් පාස් වෙලා තියෙන. ඔන්න ප්‍රශ්නයක් එන්නේ. පැහැදිලිද? තොර අදාළ ලෙවල් එකක් කම්ප්ලීට් කරන් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. තොර තුන්වෙනි එකට එන ළමයිට කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එකත් කම්ප්ලීට් කරගෙන තියාගත්තාම ඒ ළමයිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දැන් මේ කලින් සිලබස් එක දැන් මේ තියෙන සිලබස් එකේදී ලෙවල් එකක් කම්ප්ලීට් එක කම්ප්ලීට් කරලා තිබ්බොත් එයා කරන්න ඕනේ දෙක. දෙක කම්ප්ලීට් කරලා තිබ්බොත් එයා කරන්න ඕනේ තුන. එතකොට එයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් තවත් එහාට ගිහින් තවත් පිටිපස්සට ගියාම තව අවුරුදු 10 15ක් කලින් ලෙවල් දෙකක් කම්ප්ලීට් කරලා තියෙනවනම් එතකොට එයා කරන්න ඕනේ අලුත් සිලබස් එකේ ලෙවල් 3 විතරයි. තේරෙනවද මම කියන්නේ? ඒ නිසා ගැටලුවක් එන්නේ නැහැ. හොඳම දේ මේ පරණ එක ඇතුලේ ඉවර කරගන්න. අනිත් එක chance එකක් දෙනවා වැඩි මේක ඉවර කරලා දාන්න. හිටියදනේ chance එක දෙනවනේ. chance එක දෙනවා ඔයාගේ paper එකේ අනිවාර්යව ඔයා පොඩ්ඩක් pass කරන්න තියෙන සම්භාවිතාවය ටිකක් වැඩි. වෙන ප්‍රශ්න තියෙනවද? ඉතින් අවසාන වශයෙන් ළමයි අපිත් ඉතින් ආයතනයක් විදියට ළමයි ටිකක් වැඩි කරගන්න තමයි ආස නේද? ළමයි ටිකක් කියනවා නම් හොඳයි. ඉතින් ඔයාලටත් ආඩ හිතෙනවා නම් පන්ති හොඳයි කියලා. ඉතින් දන්න අඳුරන අයට පොඩ්ඩක් රෙකමන්ඩ් කරන්න. අපේ ආයතනය ගැන කියන්න කියලා දැනුවත් කරලා ඉතින් අපේ ආයතන සම්බන්ධ කරන්න කියලා තිල්ලනවා. මොකද අපි කොච්චර වෙහෙසුණත් අපි හොඳයි අපි මෙහෙමයි කරන්න කියලා. නමුත් ඒක කියන්න ඒක යන ප්‍රමාණය හරි අඩුයි. නමුත් ඒක දැනගෙන ඔයාගේ කෙනෙක් ගිහිල්ලා කිව්වහම ඒක තියෙන වලංගු බා ඊට වඩා වැඩි නේ, වැදගත්කම යාලට දැනෙනවා. දැන් අද පේනවනේ මෙච්චර දේවල් අපි කතා කරනවා වුණත් AT මම දැක්ක AT ඔය හදලා තියෙන ගෲප් දෙක ළමයි AT2 සහ AT3 ප්‍රොමෝ මේ දවස්වල නිකන් ළමයි ටික එකතු කරගන්න හදපු ගෲප් දෙකක්. පේ කරාට පස්සේ අපි අලුත් ගෲප් එකකට ඇඩ් කරගන්න. ඒක ඔෆිෂියලි ඒ ගෲප් එකෙන් තමයි පන්ති කරන්නේ. දැන් මේ ගෲප් දෙකේ ගත්තොත් එහෙම ළමයි එතනත් ඉන්න ලොකු ප්‍රමාණයක්. හැබැයි අද සාකච්ඡාවට ආවෙත් හරි අඩු ප්‍රමාණයක් නේ. අර එතකොට මේ මැසේජ් එක අපි කොච්චර උත්සාහ කරත් යන ප්‍රමාණය හරි අඩුයි. එහෙම තමයි හැටි. ඒ නිසා ඔයාලට තමයි මේ මැසේජ් එක අපිට වඩා ඉස්සරහට array යන්න පුළුවන්. සහ ඊට අමතරව අපි ওই ප්‍රොමෝෂන් මැටීරියල් එහෙම අපි දානවනේ. මේ ආයතනය ගැන දැනුවත් කරලා. ඒතර පුළුවන් නම් ඒවා ඔයාලගේ ඉන්න ගෲප්ස් වලට පුළුවන් අවස්ථාවවලදී ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න. හා මේක ආයතනයෙන් පොඩ්ඩක් ඉල්ලීම් කර කියන්න කියලා. ඉතින් ඔන්න මම දැනුවත් කරා. එහෙනම් මොකුත් ප්‍රශ්න නැද්ද? අපි එහෙනම් සාකච්ඡා අතර නවත්තමු. මම හිතනවා මේකෙන් වාගේ ජීවිතයට යම් ඵලදායී දෙයක් එකතු වෙන්න ඇති කියලා. ඉතින් මේකම ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් වෙනවා නම් වෙනසක් කරලා ඔයා හොඳ මාර්ගයට එනවා නම් ඒක තමයි අපි ඇත්තටම අරමුණ වෙන්නේ. ඉතින් එහෙම පොසිටිව් දෙයක් ඔයාගේ ජීවිතේ ඇති කරගන්න ඒක ඔයාගේ ජීවිතේ හදාගන්න මේක අවස්ථාවක් කරගන්න කියන එක තමයි අපි අවසාන වශයෙන් ඉල්ලන්නේ. Thank you.